सदा पूजनीय वंदनीय महासंगरत्नेंगवसराई श्रद्धा संपन्न कार्मिक पिंगतुनी मैं पिंगमत सीलु दिनाम उदयसन धर्म श्रवणीय करला तवदुरुटते दहम करुणु पहेदिलि करगंड දැනගන්න කියන අදහසින් දැන් මේ සූදානම් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සත්‍යධර්මයෙන් විදක් ශ්‍රවණය කරන්නට. එනිසා හැම දිනාටම මතක් කරනවා ඉතාමත්ම ඕනෑකමින් ඉතාමත්ම උවමනාවෙන් මේ දේශනාව ශ්‍රවණය කරන්නට කියලා. හිතේ හිතේ නොයෙක් විතර්ක උපද්දවන්නේ නැතුව එහෙම නැතිනම් හිත ඇතුළෙන් එක එක දේවල් ගැන හිතන්නේ කල්පනා කරන්නේ නැතුව හොඳට අහගෙන ඉන්න පින්වතුනි අපිට නොපෙනුණත් ඔබෙත් මගෙත් සංසාර ගමන අති දීර්ඝයි. මේ අති දීර්ඝ සංසාරේ දෙමව්පිය සහෝදර ඥාති හිතයිෂි මැරෙනකොට අපි අඬනවා. අපි මැරුණහම ඒ අය අඬනවා. අපි දෙපිරිසම අඬමින් වැළපෙමින් මේ සසරේ මේ අත දුවනවා සැරිසරනවා මිසක මේ දුකෙන් එතර වෙන්න ක්‍රමයක් දන්නේ. ඉතින් අපි කෙරෙහි ලෝකයා කෙරෙහි අනුකම්පාවෙන් දුකෙන් එතර වෙන්න නිවැරදි මාවත කියලා දෙන්න, දුක හැදුන හැටි දුක හදා ගන්න හැටි කියලා දෙන්න, අපේ වැරැද්දෙන් දුක හදාගෙන දුක් විඳින හැටි කියලා දීලා, මෙන්න මේ වැරැද්ද නොකළොත් මෙන්න මේ විදියට කළොත් මේ ජීවිතයේ සතු දුකෙන් නෙමෙයි සියලු සංසාරික දුකෙන්ම මිදී ගන්නට පුළුවන් බව අමාමෑණියන් වහන්සේ දේශනා කළා. ඉතින් අපි කෙරෙහි අනුකම්පාවෙන්මයි ලෝතර බුදුරජාණන් වහන්සේලා පහළ වුණේ. ඉතින් ඒ ධර්මය අවබෝධ කරගන්න එක ලෙහෙසි පහසු වැඩකුත් නෙමෙයි. මොකද සසර බොහෝ කාලයක් අපි නීවරණ සහගත සිතක්ම භාවිතා කරලා, කෙලෙස් සහගත සිතක්ම භාවිතා කරලා, දුක උපදින ආකාරයටම කටයුතු කළා. ඒ කෙලෙස් වලින් මිදෙන දුකෙන් මිදෙන ධර්මයක් පෙන්වද්දී ඒක අපිට තේරුම් නොයෑම හිතට සැසඳෙන්නේ නැතිකම පුදුමයක් නෙමෙයි. පින්වත්නි, දවසක් ආනන්ද හාමුදුරුව විශාලා මහනුවර පිණ්ඩපාතේ යනකොට ලිච්ඡවි කුමාරවරු දුනු ඊතල අරගෙන නිවැරදි එල්ලයකට විදින්ද පුරුදු වෙනවා. එක අන්තෙක ඉඳලා එක්කෙනෙක් දුන්නකින් ඊතලයේ මුදනකොට අනිත් පැත්තේ කෙනා ඒ ඊතලයේ විදිනවා. ඒ තලවල් දෙකේ තුඩු දෙක එකට හැප්පිලා බිමට වැටෙන්න මේ ඊතලයේ අනිත් කෙනාගේ ඇඟේ හැප්පෙන්නේ නැති වෙන්න, අනිත් කෙනාගේ ඊතලයේ අනිත් කෙනාගේ ඇඟේ හැප්පෙන්නේ නැති විදියට අරය විදින ඊතලයේ එන මාවතේ තුඩ බලාගෙන අනිත් කෙනා විදිනවා. ඉතින් මේක දැකලා ආනන්ද හාමුදුරුවන්ට හිතෙනවා ඒකාන්තෙන් අද්භූතයි, ඒකාන්තෙන් ආශ්චර්යයි, මේ ලිච්ඡවි කුමාරවරු මනාව දුනු ශිල්පී හික්මිලා තියෙනවා, හික්මෙනවා කියලා.
පිණ්ඩපාතෙන් පස්සේ ආනන්ද හාමුදුරුවෝ ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේට මේ විස්තරය මතක් කරනවා. ස්වාමීනි, මේ ලිච්ඡවි කුමාරවරු මම පිණ්ඩපාත යනකොට දුනු ශිල්පේ හික්මෙනවා මෙන්න මේ ආකාරයට දැක්ක මට හිතුණා ඒකාන්තින් අද්භූත ආශ්චර්යයක් මේ ලිච්ඡවි කුමාරවරු මනාව හික්මෙනවා නේද කියලා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, ආනන්ද, යම්කිසි කෙනෙක් අඳුරේ විදුලි කොටනකොට ඇතිවෙන ආලෝකයෙන් අස්ලොමක් සියක් වර පලාගෙන යන්න යම් කෙනෙක් විදිනවා නම් හැම වෙලාවෙම ආලෝකේ තියෙන්නේ විදුලි කොටනකොට ක්ෂණිකව ආලෝකය ඇති වෙලා නැති වෙන එච්චරයි යට ලැබෙන අවස්ථාව ආලෝකේ. ඒකේ සියක් වර අස්ලොමක් පලාගෙන යන්න විදිනවා නම් කෙනෙක් විදිල්ල ඒ විදිල්ලයි ওই දුනු විදිල්ලයි අතර අමාරු එක මොකක්ද ස්වාමීන්? එහෙම බැලුවම මේ ලිච්ඡවි රජකුලගේ විදිල්ල මොන විදිල්ලක්ද? අර විදුලි ආලෝකයෙන් අස්ලොමක් සියක් වර පලාගෙන යන්න විදින විදිල්ල තමයි ඉතාම මහත් වූ විදිල්ල. ආනන්ද, මේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ ඒ අඳුරේ අස්ලොමක් සියක් වර පලාගෙන යන්න විදින විදිල්ලටත් වඩා තීක්ෂණයි කියලා කියනවා මම කියලා භාග්‍යතුන් වහන්සේ පෙන්වා වදාළා. ඒ නිසා දෙයට මතක තබා ගන්න බොහෝම තීක්ෂණ නුවණින් අවබෝධකට යුතු සසර දුක නිමා කරගත යුතු දර්ශනයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අපේ හිතට ඒක ගැළපෙන්නේ නැති වෙන්න පුළුවන්. මම කියන්නේ අපි මෝඩයි. මෝඩ අපේ මනසට කිසිම අපහසුයක් නැතුව තේරෙනවන යම් දර්ශනයක් එනං ඒකත් මෝඩයි. ඉතින් අපේ මෝඩකම පවත්වන්න බැරි වෙන්න, කෙසේද කියලා විමති ඇති වෙන්න, අපිට හිතන්න පෙළඹ වෙන කරුණක් මේ තුල තියෙන්න ඕනේ. තර්ක කළා විතර්ක කළා බලන්න පුළුවන් කමක් තියෙන්න ඕනේ. අපි ඉන්න ආසනයේම කෙලෙස් වශයෙන් අපිට ඉඳගෙන ඉන්න බැරි වෙන්න ඕනේ. ඒ තරම් තීක්ෂණ දර්ශනයක් මේ බුද්ධ දේශනාව. ඉතින් මම තව එක පරියායකින් මතක් කරන්න හදන්නේ, මේ සසර වැරද්ද, දුකට යන වැරද්ද අපි ඇදුනේ හදාගත්තේ කොහොමද කියන එක පෙන්වන්න. බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කළා. පුරා දින හයක්ම පස්වක මහණුන්ට එක එක කෙනා පිණ්ඩපාත යවලා තනි තනියම ළඟ තියාගන්න එක්කෙනා දෙන්න තුන් දෙනා මේ විදියට අවවාද කළා. හයවෙනි දවසේ දේශනා කළ අනත්ත ලක්කන සූත්‍රය. ඒ අනත්ත ලක්කන සූත්‍රය අහලා තමයි පස්වග මහණු හය දෙනාම එකවර අරිහත්ට පත් වුණේ. ඒ සූත්‍රය තමයි මම මාතෘකාව වශයෙන් තැබුවේ. පින්වතුනි, මේ ලෝකේ තථාගතෝ ලෝකේ උපන්නෝ අනුපන්නෝ ඒවං ධම්මතා ධම්ම නියාමතා ධම්මට්ඨිතා. තථාගතයන් වහන්සේ ලෝකේ උපන්නේ වේවා නූපන්නේ වේවා ලෝකයේ තුල මෙන්න මෙබඳු ධර්මතාවයක් තියෙනවා. කවදාවත්ම වෙනස් වෙන්නේ නැති ලෝකයේ තුල හැමදාම පැවතුණු පවතින යථාර්ථයක් තියෙනවා. ඒක ලෝකෙට වැහිලා ලෝකයට පෙනෙන්නේ නැහැ. ඒ ටික පැහැදිලි කරලා පෙන්වලා දෙන්න තමයි බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙන්නේ. මොකද්ද තථාගතයන් වහන්සේ උපන් කල්ලිත් නූපන් කල්ලිත් ලෝකයේ හැමදාම පැවතුන හැමදාම පවතින නමුත් ලෝකයට නොපෙනෙන ධර්මතාවය.
අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මෙන්න මේ ත්‍රිලක්ෂණය. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන අකුරු 8කින් යුත් වචන තුනක් දේශනා කරන්නලු සම්මා සම්බුදුරජාන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙන්නේ. ওই ධර්මතා තුනට කියනවා විමුක්ති මුඛ කියලා. සසරෙන් මිදලා යන්න, මායාවෙන් මිදලා යන්න, දුකෙන් මිදලා යන්න තියෙන දොරට තුනක් තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන්නේ. එතකොට මෙන්න මේ අනිත්‍ය වූ දුක්ඛ අනාත්ම ධර්මයන් ලෝකෙට වැහිලා බුදුරජාණන් වහන්සේ ලෝකෙට එක ලක්ෂණයකින් තමයි දේශනා කරන්නේ, තර්කානුකූලව දේශනා කරන්නේ. රූපම් භික්ඛවේ අනාත්තා, මහණනි රූපේ අනාත්මයි. නුඹලගෙත් නෙමෙයි, තව කෙනෙකුගෙත් නෙමෙයි, පුද්ගලෙක්ගෙත් නෙමෙයි, සත්වයෙක්ගෙත් නෙමෙයි, රූපේ අනාත්මයි. රූපංච හිදම් භික්ඛවේ අත්තා අභවිස්ස, මහණනි ඉතින් මේ රූපය ආත්ම වන්නේ නම් ඉතින් මේ රූපය කෙනෙක්ගෙන තමන්ගෙන ආත්මනම් මගේ රූපයේ මෙසේ වේවා මගේ රූපයේ මෙසේ නොවේවා කියලා තමන්ට කැමති විදිහට පවත් ගන්න පුළුවන්ද කියලා අහනවා. බෑ කියනවා. එහෙනම් තස්මා රූපං අනත්ත, ඒ නිසායි රූපේට අනාත්මයි කියලා කියන්නේ. ඉතින් රූපයේ ආත්මනම් ආබාධයේ පිණිස පවතින්නේ කියනවා. කවුද කැමති තමන්ගේ රූපේ කැඩෙනවට, බිඳෙනවට, වෙනස් වෙනවට, පළුදු වෙනවට, දිරනවට, මැරෙනවට, ලෙඩ රෝග හැදෙනවට කැමති කවුද? කවුරුත් කැමති නැහැ. කැමති නැති වුණාට මේ රූපේ කැඩෙනවා, බිඳෙනවා, ලෙඩ වෙනවා, පළුදු වෙනවා, වෙනස් වෙනවා, විනාශ වෙනවා පෙනෙනවා නේද? එතකොට තමන් කැමති විදිහට තමන් වසඟේ පවත්වා ගන්න බැයි නම් පවතින්නේ නැත්නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ලක්ෂණය, මේ කාරණාවෙන් දකින්න රූපය අනාත්මයි, තමන්ගේ නෙමෙයි. රූපය අනිත්‍යයි, ප්‍රත්‍යයෙන් හේතුවකින් හැදෙන්නේ. ඒ හේතුව, ඒ ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙනවා. ඒ ප්‍රත්‍ය, ඒ හේතුව නැති වෙනකොට නැති වෙනවා. ඉතින් රූපය නිත්‍ය එකක් නම්, තියෙන එකක් නම් ඒක නැති වෙන්න බෑ, වෙනස් වෙන්න බෑ, විනාශ වෙන්න බෑ. රූපය කියන එක දුක ගෙනත් දෙන්න පුළුවන් එකක්. යම් කිසි කෙනෙක් කුමන හෝ රූපය මම කියලා, මගේ කියලා ඇසුරු කළොත් ඒ හැම රූපකින්ම ඒකාන්තෙම දුක ගලාගෙන එන දුක ගෙනත් දෙනවා. මහණෙනි, මේ ලෝකේ අනිත්‍ය නොවන එකම දෙයක් හරි තියෙයි නම් බය නැතුව මම කියලා, මගේ කියලා ගන්න. මහණෙනි, අනිත්‍ය නොවන එකම දෙයක්වත් මේ ලෝකේ නැති නිසා මම මතක් කරනවා කියනවා, ඒක මම කියලා මගේ කියලා ගන්න එපා, නුඹලට දුක් දුන්නසෙයි කියලා. එතකොට ඔතනදී අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මතාවය හැටියට දකින්ද ඇහැට පෙනෙන රූපය, ඒ දෙන්න ගැටීම නිසා එකතු වෙනවා නම් පැමිණෙනවා චක්කු විඥානය. ඒ ස්පර්ශය නිසා වේදනා, සංඥා, චේතනා හැදෙනවා. කෙටියෙන් ගත්තොත්, කෙටි කළ ගත්තොත් ඔබට රූපයක් පෙනෙනවා කියන සිද්ධිය, පෙනෙන අවස්ථාව, රූපයක් දකින ඇහත්, ඇහැට පෙනෙන රූපයත්, ඒ සඳහා උදව් වෙච්ච චිත්තචෛතසික ටිකත් අනිත්‍ය ලක්ෂණයෙන්, දුක්ඛ ලක්ෂණයෙන්, අනාත්ම ලක්ෂණයෙන් යුක්තයි. ඔන්නෝය පෙනෙනදී ඉපද නිරුද්ධ වෙනකොටම අවිද්‍යාව වැඩ දෙකක් කරනවා,
පෙනෙන රූපේ අනිත්‍ය ස්වභාවයේ දුක් ස්වභාවයේ අනාත්ම ස්වභාවයේ පෙන්වන්නේ. ඒ දැකපු රූපේ හිතෙන් සිහි කරලා අරගෙන හිතෙන් උපදවාගත් රූප නිමිත්තට නිත්‍ය දෙයක් සැප දෙයක් ආත්ම දෙයක් හැටියට හිතේ තියෙන රූපයටයි අපි හිතන්නේ. නමුත් අපිට පේන්නේ හිතේ තියෙන රූපෙට කියලා. දැකපු රූපෙට අපි හිතනවා අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන්. දැන් මේ කළා තියෙන්නේ මොකක්ද? ඇස් ඉදිරි පිටට ආපු රූපය සම්පූර්ණයෙන්ම හටගෙන නිරුද්ධත් වෙලා ඒ රූප නිමිත්තම රූපේම හිතෙන් සිහි කරලා අරගෙන දැන් හිතෙන් සිහි කරගත්ත රූපෙට මගේ දරුවා නේද, පුතා නේද, අම්මා නේද, තාත්තා නේද කියලා සත්ව පුද්ගල භාවයකින් හෝ ආත්ම වශයෙන් හෝ සැප ගෙනත් දෙන වස්තුවක් හැටියට හෝ තියෙන ඉන්න නිත්‍ය වශයෙන් හෝ ඒ හිතේ තියෙන නිමිත්තට ඇසුරු කළා. ඊට පස්සේ කරන වැඩේ තමයි මොකද්ද? මම මේ හිතන්නේ පෙනෙන රූපෙටයි, පෙනුනේ මං හිතපු දෙයටයි කියලා දෙක යා කළාම ඔබට සිහි කෙරුවත් නිත්‍ය වූ සැප වූ ආත්ම වූ යමක්ම රූපයක්ම බාහිර තියෙනවා වගේ තේරෙනවා. දකින්න කොටත් නිත්‍ය වූ සැප වූ ආත්ම වූ දෙයක්ම තියෙනවා වගේමයි තේරෙනවා. ආධ්‍යාත්මික බාහිර දෙපැත්තම ඔබට තියෙන නිත්‍යයි සැපයි ආත්මයි. ඔබට ලෝකයේ හැමදාම පැවතුන හැමදාම පවතින අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය වැහිලා. දැන් ඔය නිත්‍යයි සැපයි ආත්මයි කියන විපල්ලාස ටික ඇතුලේ, ඒ කියන්නේ රූපේ සිහි කෙරුවත් කෙනෙක්ගේ රූපේ සිහි කරන්නේ ඇහෙන් දැක්කත් පෙනෙන්නේ කෙනෙක්ව. සිහි කරන්නත් පුළුවන් කරන්නේ කෙනෙක්ව, ඇහෙන් බැලුවත් පෙනෙන්නේ කෙනෙක්ව. සිහි කරන්නේ සැපසහගත දෙයක්, පෙනෙන්නේ සැපසහගත ස්පර්ශ වෙන්නේ සැපසහගත වස්තු. තියෙන දෙයක් ගැනමයි සිහි කරන්නේ, සිහි කරන දේවල් තියෙනවා. එතකොට දැන් මේ නිත්‍ය සැප ආත්ම කියන විපල්ලාස ටික ඇතුළෙම කැරකෙනවා මිසක එයින් ඔබට දශමයක්වත් ඔබට යන්න බෑ. අපි නිත්‍යයි සැපයි ආත්මයි කියලා හිතාගෙන හිටියට ස්කන්ධයන්ගේ ස්වභාවය අනිත්‍ය දුක්ඛ අනාත්ම නිසා අපිට දුක එනවා. ස්පර්ශ ආයතන 6 අනිත්‍ය ස්වභාවයෙන්, දුක්ඛ ස්වභාවයෙන්, අනාත්ම ස්වභාවයෙන් යුක්තයි. නමුත් කොහොමද ඒ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාවය අපිට වැහුනේ? කොහොමද ඇහෙන් බලන්නත් පුළුවන් බලන පැත්තේ තව සත්‍ය පුද්ගලයෝ ඉන්නවා, හිතෙන් සිහි කරද්දි සත්‍ය පුද්ගලයෝ ඉන්නවා, ඇහෙන් දැක්ක සත්‍ය පුද්ගලයෝ ඉන්නවා, හිතෙන් සිහි කරන්න පුළුවන් තව පුද්ගලයන්ගේ කටහඬවල් අහන්නත් පුළුවන් කනෙන් තව පුද්ගලයන්ගේ කටහඬවල් කියන මට්ටමටපත් උනේ කොහොමද? අර අපි උදේ මතක් කළ පරියායමමයි තියෙන්නේ. හරියට කණ්ණාඩියකට අපි එබෙනකොට අපේ මූණ පේනවා කැඩපතේ ඡායාවේ. අපි එතනින් අහකට යනකොටම ඡායාව ඉතුරු නැතුවම නැති වෙනවා. නමුත් හිතේ ස්වභාවය තමයි දැකපු දේ ශනිකව ඉතින් ඔසවලා ගන්නවා. ඊට පස්සේ පැත්තකට ගිහිල්ලා අපි දැකපු ඡායාව සිහි කරන්න පුළුවන්. අපි සිහි කරද්දි දැකපු දේ නිරුද්ධ වෙලා, නමුත් අපි දැන් හිතෙන් සිහි කරගෙන
සිහි කරගත් දෙයට හිතනවා මම මේ දැක්ක දේ සිහි කරන්නේ. මේ දැක්ක දේ කෙනෙක්ගේ රූපයක්, පුද්ගලයෙක්ගේ රූපයක්, සත්වයෙක්ගේ රූපයක් කියලා. දැකපු දේ දැකපු කෙනා තියනවා වගේ තේරෙනවා. ඒ හින්දම බලන්න කියලා හැරලා බලනකොටම ආපහු කණ්ණාඩිය පේනවා. ඇත්ත නෙන්න මේ ඉන්නේ වගේ පේන්නේ අපිට, තේරෙනවා. ඉතින් අර කෙලෙසේ උදව් වෙන්නේ ඉස්සෙල්ල රූපේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා. දෙවනුවක කණ්ණාඩියක ඡායාව අපිට හදාගන්න වෙන්නේ හිතේ තියෙන කෙලෙස් ටික නිසා. ඉතින් මෙතෙන්දී මම මතක් කළේ එක කරුණක් ගැන. මොකක්ද? මේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ලෝකේ සැමදාම පැවතුණු පවතින ඇත්ත වැහුනේ මොකක් නිසාද, කොහොමද කියන තැන හොඳට ගවේෂණය කරන්න. ඔකට තමයි කියන්නේ දුක්ඛ සමුදය සත්‍ය කියලා. නිට්ටිය වූ සැප වූ ආත්ම වූ දේවල් කැඩෙන බිඳෙන දවසට, විනාශ වෙන දවසට දුක එනවා. දුකට හේතුව ඒ දේවල් නිට්ටියයි සැපයි ආත්මයි කියලා තමන් හිතාගෙන ඉන්නකම. එතකොට මේ නිට්ටියයි සැපයි ආත්මයි කියලා පෙනෙන වස්තු ටිකේ නිට්ටයයි සැපයි ආත්මයි කියලා පෙනෙන පෙන්නන ගතිය හැදුනේ කොහොමද කියලා බලන්න. අන්න එතනයි වටින්නේ. එතකොට තමයි අපිට තේරෙන්නේ පටිච්ච සමුපාදය, අවිද්‍යාපච්චය සංඛාරා කියලා. ඇහැට පෙනෙන තැනක තියෙන්නේ අනාත්මෝ, අනිත්‍ය, දුක්ඛ ස්කන්ධ ටිකක්. ඒක තියෙන ආහාර ප්‍රත්‍යක. රූපේ කනගුණ ආහාරය නිසා හැදෙන්නේ, ඒ වේදනා සංඥා චේතනා ස්පර්ශය නිසා හැදෙන්නේ, ඒ විඥානේ නාම රූප නිසා හැදෙනවා කියලා ප්‍රත්‍යකින් තියෙන්නේ, හේතුවකින් තියෙන්නේ. ඒ ආහාර ටික නිරුද්ධ වෙනකොටම ස්කන්ධ ටික නිරුද්ධ වෙනවා, පෙනෙන දේ අතහැරෙනවා. එතකොට ෂණිකවම පෙනෙන දේ අපි දැනගන්නවා කියන විඥාන දෙකක් නැහැ. දැන් රූපයක් පෙනෙන්නේ චක්කු විඥාන. ඒක දැනගන්නවා කියනකොට මනෝ විඥානය උපදිනවා කියනකොට චක්කු විඥානයයි සදන රූප ඊට අනුරූප ධර්මයේ විදිලා ඉවරයි, නිරුද්ධ වෙලා අතහැරලා ඉවරයි. අරගෙන අපි හිතේ තියෙන නිමිත්තට පුද්ගලික සත්වයක් කියලා හිතලා අපි දැන් හිතන්නේ මම මේ හිතන්නේ පෙනෙන රූපේ ගැනයි. පෙනෙන රූපෙටයි හිතන්නේ, හිතන රූපෙටයි හිතුවේ පෙනෙන රූපෙටයි, පෙනුනේ හිතපු රූපෙටයි කියලා දෙක එකට යා කළාම සත්වයෝ බාහිර පුද්ගලයෝ ඉන්නවා වගේ තැනකින් තමයි ඔබට දැනෙන්නේ. ඒ ආහාර ප්‍රත්‍යයෙන් හැදුණු සවිඥානික කයවල් දකිනකොටම තමන්ට අර තමන් හුරු පුරුදු කළ මනස සිහි වෙනවා ආපහු. එතකොට දැන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණය මොන විදිහටවත් තමන්ට පේන්නේ නැහැ වැස්මක් ඇතුලේ, බිත්තර කටුවක් ඇතුලේ කෙනෙක් ඉපදිලා ජීවත්වල ඒක ඇතුළෙම මැරෙනින් ඉන්නේ මේ කෝෂයක් ඇතුළේ, කටුවක් ඇතුළේ කියලා දන්නේ. ඒ වගේ අවිද්‍යාව නැමැති කෝෂය ඇතුළේ, කටුව ඇතුළේ අපි හැම දිනම ඉපදිලා ඒක ඇතුළෙම ජීවත්වල ඒක ඇතුළේ මැරලා යන අය. මේ අවිද්‍යාව නැමැති කෝෂයට පිටතින් තියෙන ධර්මතාවයක් තමයි මේ ත්‍රිලක්ෂණය කියන එක.
ඒක කරන්න තියෙන්නේ අපිට අවබෝධ කරගන්නවා, ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්නවා කියන එක පහසු නෑ. පහතට ගලන ගඟක උඩහට පීනනවා වගේ. නමුත් ලෝකයා කතා කරන තැනක, ලෝකයේ ඇතුලේ අනිත්‍ය දුකක් අනාත්මයක් කතා කරනවා. නමුත් ඒකට කෙලෙස් ගෙවෙන්නේ නැහැ. මං අර උපමාවක් කියන්නේ, මිරිඟුව තියෙන තැනක ජලය වගේ පෙනෙනකොට මිරිඟුව හැටියට දන්නේ නැහැ. මිරිඟුව තියෙන තැනක ජලය වගේ මට නේද පෙනෙන්නේ කියලා දන්නේ නැහැ. තමන්ගේ හිතේ තියෙන ජලය සංඥාව පෙනෙන දෙයටත් තියලා, පෙනෙන දේ තමන්ගේ හිතේ තියෙන දෙයටත් ගලපල වතුර පේනවා වගේ තැනකින් ඉඳගෙන, අනේ ඉතින් මේ වතුරත් අනිත්‍ය වෙනවනේ, වතුර උනත් කවදා හරි නැති වෙලා යනවනේ, වතුරට උනත් තණ්හා කෙරුව දුක එනවනේ කියලා අපි කතා කරනවා. දැන් වතුරක අනිත්‍යයක් දුකක් අනාත්මයි. නමුත් දැන් මේ මිරිඟුව තියෙන තැනක වතුර වගේ පෙනෙන්නේ මට මෙහෙම පෙනුනට තියෙන්නේ මිරිඟුව නේද කියලා දෙක වෙන් කරන්නේ. මිරිඟුව තියෙන තැනක තමන්ට වතුර වගේ පෙනුනහම තමන්ට පෙනෙන දෙයම තමයි තියෙන්නේ කියලා දෙකම එකට ගැට ගහලා ඉවර වෙලා, දැන් වතුර තියෙනවමයි කියන බාහිරත් පෙනෙන්නෙත් වතුර, සිහි කරන්න පුළුවන් වතුර. දැන් වතුර තියෙනවා කියන තැනක ඉඳගෙන මේ වතුර වුණත් කවදා හරි අනිත්‍ය වෙනවා. නෑ ඒකටත් ඉතින් ඕනනම් කරුණ කිව්ව හැකි. නැවත නැවත වැස්සේ නැත්තං ඉර හොඳට පායලා දවස් ගාණක් තිබුණාම වතුර බිඳු එකින් එක වාෂ්ප වී යනවා. විද්‍යානුකූලව ඉතින් ඔප්පු කරලා පෙන්නයි. ඊට පස්සේ ඔය වතුර උනත් හැදිලා තියෙන්නේ ඔක්සිජන් හයිඩ්‍රජන් මෙන්න මේ වගේ එකතු වෙලයි කියලා තව ඒවා වතුර හැදුන හැටි කතා කරන්නේ. කතා කරලා ඉවරලා ඔය වතුර ද අනිත්‍ය වෙනවා, මේ වගේ හේතුවකින් හැදෙන්නේ හින්ද වතුර ද අනාත්මයි, ඒකට තණ්හා කළොත් ඒක දුක වෙනවා කියලා කියයි. නමුත් අවශ්‍ය දේ වෙලා නැහැ, මෝඩකම අවිද්‍යාව ඇතුළේ. ඒ වගේ අනාත්මෝ රූපය ඇස් ඉදිරි පිටට එනකොට ආත්මය කියන සංඥාවක් අපිට දැනෙනවා. මිරිඟුව තියෙන තැනක ජලය කියන සංඥාවක් දැනෙනවා වගේ, අනාත්ම රූපය එනකොට ආත්මය කියන ආත්ම සංඥාවක් අපිට දැනෙනවා. මට ආත්ම සංඥාවක් දැනුණට, ආත්ම සංඥාවක් උපන්නට පෙනෙන රූපය අනාත්මයි නේද කියලා අපි දන්නේ. තමන්ගාව උපන්න ආත්ම සංඥාවම පෙනෙන පැත්තට තබලා, පෙනෙන්නේ පුද්ගලයේ තමන්ට හඳුනන්න පුළුවන් සිහි වෙන්නේ පුද්ගලයේ කියලා දෙක යාකලලා ආත්ම කරගෙන, අනේ ඉතින් මිනිස්සුයෝ සත්වයොත් කවදා හරි දවසක මැරෙනවනේ කියලා ඔන්න සත්ව පුද්ගල භාවය ඇතුළේ තනිත්‍යයක් බලනවා. මේ පුද්ගලයන්ට සත්වයන්ට දරුවන්ට උන තණ්හා කිරුව දුක එනවනේ කියලා දුකකුත් කතා කරනවා. ඈ මේවා මම මගේ කියලා ගන්න පුළුවන් කමකුත් නැහැ කියලා කතා කරනවා. නමුත් මේ වැරද්ද හැදිච්ච හේතුවට ප්‍රශ්නෙන් එළියට යන්නේ. ඒකයි මම හැමදාම කියන්නේ, අපි ප්‍රශ්නේ ඇතුලේ ප්‍රශ්න ලියන්න උත්සාහවත් වෙන කතිය. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එක්තරා දේවතාවෙක් ඇවිල්ලා අහනවා, කතන්සු මාරිස ඕගමතරති, නිදුගානන් වහන්සේ නුඹ වහන්සේ කොහොමද ඕගේ තරණය කළේ කියලා. අපපතිටන් කෝ ආයුසෝ අනායෝහං ඕගමතරති, මම ඕගේ පිහිටාද නොසිටිමින් වෑයම්ද නොකරමින් ඕගේ තරණය කළා කියන දෙවියට ඒ තේරෙන්නේ. ඇවැත්නි යම් කලක මම පිහිටා සිටීද
එකල්ලි මම ගිලෙනවා ඔහුගේ ඇතුලේ. යම් කල තාක් මම වෑයම් කරයිද ඒ තාක් මම ඉල්පෙනවා. නමුත් පිහිටා සිටියත් වෑයම් කළත් ඔහුගේ ඇතුලේ මේ දෙකම දුස්සහිතයි කියලා දැකලා පිහිටාද නොසිටිමින් වෑයම්ද නොකරමින් ඔහුගේ තරණය කළා කියලා භාගතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒකේ අපිට තේරෙන විදිහට ගත්තොත් වතුරකට ඔගොල්ලෝ බැස්සොත් ගැඹුරු වතුරකට කිසිම උත්සාහයක් නැතුව අත් දෙක බැඳගෙන හිටියොත් මොකක් වෙයිද? තදස සංසේදාන එකලි යට යනවා, කිමිදෙනවා, ඉබේම වතුර යට යනවා නේද? ගිහිල්ලා මැරෙනවා. බැරි වෙලා වතුරේ අත් ගහ උත්සාහවත් වී හිටියොත් උඩ පාවෙලා ටිකක් කල් ඉන්න පුළුවන්. නමුත් එහෙම උත්සාහවත් වෙලා ඉඳලා ඒකත් බැරි ගිහිල්ලා ගිල්ලා මැරෙනවා. ඕකේ ඇතුලේ උත්සාහවත් වෙවි හිටියත් ගිලිලා මැරෙන්න වෙන උත්සාහවත් වුණත් මැරෙන්න වෙන. මේ දෙකේම දුස්සහිත බව දැකින නිසා දකින කෙනා මොකද කරන්නේ? වතුරේ ඉන්න කල්පනාවක් නැහැ, අත් දෙක බැඳගෙනවත් උත්සාහවත් වෙනවා. එයා පුළුවන් තරම් පරතරකට යන්න පීනනවා. පීනන කෙනා ඉන්න උත්සාහයක් නැතුව ඉන්න කෙනාටත් උත්සාහවත් වෙවි ඉන්න කෙනාටවත් අයිති කෙනෙක් නෙමෙයි. එයා පීනලා කොහොම හරි පරතරකට යනවා. ඒ වගේ මේ කාමෝග භවෝග දිට්ඨියෝග අවිජ්ජාෝග කියන ඕගෙන් හැදුණු ලෝකෙ තුල කිසි කෙනෙක් ඒකින් එතර වෙන්න කිසි උත්සාහයක් නැතුව ඔය හේ ඉන්න අත් දෙක බැඳගෙන අර වතුර මැද ඉන්න මිනිස්සයා වගේ වැඩට යනවා, ගෙවල් දොරවල් හදනවා, මුදල් පෝෂණය කරනවා, ওই විදිහට කරමින් ඒගොල්ලන්ට එක හැඟීමක්වත් ගානක්වත් නැහැ මේක ඇතුලේ. ඒගොල්ලෝ ඕගේ ඇතුලේ ගිලිදම මැරෙනවා වගේ සතරටම යනවා. එහෙම ඔන්න ඕගේ ඇතුලේ උත්සාහවත් නෙවෙයි. තව කෙනෙක් මේකේ වෑයම් කරනවා, ගින්න ගොඩක් ඇතුලේ නොපිච්චින්න එහාට පැනපැන මෙහාට පැනපැන උත්සාහවත් වෙනවා වගේ ඕගේ ඇතුලේමයි අනිත්‍ය නිට්ටයයි සැපයි ආත්මයි කියලා හිතෙන්නේ, නිට්ටයයි සැපයි ආත්මයි කියලායි පෙනෙන්නේ. මේ පෙනෙන මානසික මට්ටම හැදුනේ කොහොමද කියන එක පරීක්ෂණය කරන්නේ, ඒකට හේතු හොයන්නේ. ඒක ඇතුලේ අනිත්‍ය දෙයින් මිදෙන්න, දුක් දෙයින් මිදෙන්න, අනාත්මෙමෙ නිට්ටය භවෙන් මිදෙන්න, සැප භවෙන් මිදෙන්න, දුක් භවෙන් මිදෙන්න උත්සාහවත් වෙනවා. එපමණකින්ම නිත්‍ය භවෙන් මිදෙන්න, දුක් භවෙන් මිදෙන්න, මේ සැප භවෙන් මිදෙන්න, ආත්ම භවෙන් මිදෙන්න උත්සාහවත් වීමෙන්ම තියෙනවා එයාට නිත්‍යයි සැපයි ආත්මයි කියන එක ඇත්ත වෙලා. කෙනෙක් නිත්‍යයි සැපයි ආත්මයි කියන එක ඇත්ත වෙලා ඒක තුලම කටයුතු කරගෙන ඉන්නවා. කෙනෙක් නිත්‍යයි සැපයි ආත්මයි කියන එකකින් මිදෙන්න උත්සාහවත් වෙනවා. නිත්‍යයි සැපයි ආත්මයි කියන එකෙන් මිදෙන්න උත්සාහවත් වෙනවා කියලා කියන්නේ ආත්මයි සත්වයේ පුද්ගලයෙක් කියලා දකින්නේ. නමුත් උත්සාහවත් වෙනවා කොහොමද? පුද්ගලයෙක් කියලා බැලුවට මෙතන තියෙන කේසු ලොම් නියදත් හම්මස් නහර ඇට ඇට මිදුළු පුද්ගලයෙක් කියලා කෙනෙක් නැහැනේ, සත්වයෙක් කියලා නැහැනේ කියලා බලනවා. නැත්තම් මේක කනගුණ ආහාරයෙන් හැදිලා තියෙන මේක අනිත්‍යයි කියලා බලනවා. මේ විදිහට පුද්ගල භාවය අයින් කරගන්න බලනවා. නමුත් මේ ප්‍රශ්නෙන් එළියට යන්න කියලා මම කියන්නේ මේ මේකට උත්තර හොයන්න එපා. මේ නිත්‍යයි සැපයි ආත්මයි කියන එක අවලංගු කරන් අයින් කරන්න එපා. අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්කන්ධ ටික නිත්‍යයි සැපයි ආත්මයි කියලා මට පෙවුනේ කොහොමද? මට පෙනෙන්නේ කොහොමද? මොකද්ද මේකට කාරණාව කියන පරීක්ෂණය කරන්නේ. ඒකයි දුක්ඛ සමුදය ඥානං කියනකොට දුක ඇතිවීම පිළිබඳ නුවණක් තියෙන්න ඕනේ යාට. එතකොට තමයි දන්නේ අනිත්‍ය වූ දුක්ඛ අනාත්ම වූ ස්කන්ධයෝයි
මේ ස්පර්ශ ආයතන හය නැත්තම් ඇහැට පෙනෙන රූපේ කනට ඇහෙන ශබ්දේ සැබෑම ඇත්ත. එබඳු රූප ශබ්ද ගන්ධාදී අරමුණු තමන්ට හම්බ වෙනකොට ඒ රූප නිමිත්ත ශබ්ද නිමිත්ත හිතට අරගෙන ඒක නිත්‍යයි සැපයි ආත්මයි කියලා ඒකට හැසිරිලා මම මේ හිතන්නේ නිත්‍ය වශයෙන් සැප වශයෙන් ආත්ම වශයෙන් නැත්නම් මේ පුද්ගලික හැටියට මම හිතුවේ පෙනෙන දෙයටයි පෙනෙන්නේ මං හිතන දෙයටයි පුද්ගලික හඬ කියලා මම මේ හිතන්නේ ඇහුනේ ශබ්දෙටයි සද්දය ඇහුනේ පුද්ගලයේ කියලා මේ හිතේ දින දෘෂ්ටිය අර අනාත්ම පැත්තට යා කරපු දෝෂේ මතයි මේ නිත්‍ය සැප ආත්ම කියන විපල්ලාසේ ලෝකෙ පිහිටි හැදුනේ අමුතුවෙන් කෙලෙස් ටික අයින් කරන්න ඕනේ ඒක හැදුන ක්‍රමේ දැන ගැනීමම නිරෝධය ඒක නැති වෙන පරියාය ක්‍රමේ වෙනවා රූපය ආත්මයි කියන එක හැදුනේ මෙහෙමයි කියන එක දන්නේ නැති හින්දා නේද ආත්ම සංඥාව අයින් කරන රූපි කඩලා කඩලා බලන්නේ දැන් හොඳට බලන්න මම කියන එක එයා දන්නවනම් ආපු රූපය අනාත්මෝමයි ඒක නොදන්නා කම නිසා ඒ රූපය පුද්ගලික සත්වයක් කියන ආත්ම සංඥාවකුයි තිබුණේ මේ ආත්ම සංඥාව පෙනෙන රූපය නිසා වරදවා උපත්ගත්ත එක කියලා දැකලා පෙනෙන පැත්තට යාකලේ නැත්තම් පෙනෙන රූපය ආත්ම වෙන්නේ නැහැ දැන් රූපය අනාත්මයි අනාත්ම රූපය ආරම්භය දකින්නකොටම හිතෙන් රූපේ සිහි කරගෙන ආත්ම සංඥාවක් හදාගත්තනම් ආත්ම දෘෂ්ටියක් හදාගත්තනම් පෙනෙන දේ ආරම්භය හිතේ මේ ආත්ම සංඥාව තියෙන්නේ කියලා දන්නේ නැතුව මේ ආත්ම සංඥාව පෙනෙන පැත්තට ගලපලා පෙනෙන දේ ආත්මයි කියන තැනක පෙනෙන පැත්ත ආත්මයි කියන තැනකටපත් වෙලා උනාට පස්සේ ඒ රූපෙන් ආත්ම සංඥාව ගලවන්න අනාත්මයට දැනුවට හරියන්නේ නැහැ මං කියන එක තේරෙනවා දැන් ඒ රූපය කෙනෙක් කියන එක හැදුන හැටි දන්නේ නැතුව දැන් රූපය කියන එක කෙනෙක් වෙලා කෙස්ලොම් මම කෙනෙක් කිව්වට මේකෙ තියෙන කෙස්ලොම් නේදත් හම්මස්නහර නේද කියලා බැලුවට දැන් කෙනා කියන එකටමයි මෙයා කෙනා නැහැ කියලා බලන්න කියන උත්තර සපයනවා කෙනෙක් කෙනා ඉන්නවා කියනවා කෙනෙක් කෙනා නැහැ කියනවා මේ උච්චේ සහස දෘෂ්ටි දෙකක් මිසක අන්ත දෙකක් මිසක ප්‍රශ්නෙම් විසඳෙන්නේ නැහැ නමුත් බුදුදහම ගොඩාක් තීක්ෂණයි ගොඩාක් තීක්ෂණයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සත්‍ය පුද්ගලය මැරිලා මැරුණු නිසා ඔබට දුක එන්නේ ඔබට සත්වයන්ගේ පුද්ගලයන්ගේ ආත්මීය වූ රූප තියෙන නිසායි රූප තියෙන නිසායි ඒ රූප දුක ගෙනත් දෙන්න පුළුවන් ආත්මීය වූ රූප ඔබට හැදුනේ කොහොමද බුදුරජාණන් වහන්සේ ඉස්ලාම් පෙන්නනවා ඇස් ඉදිරිපිටට ආපු වස්තු ටික අනාත්මයි මේ ආහාරපත්තියෙන් හැදුනේ එබඳු දේ එබඳු රූප එබඳු ශබ්ද අනාත්මෝ ඒ අනාත්ම ස්වභාවය නොදන්නා කමින් හිතෙන් සිහි කරගෙන හිතේ තියෙන නිමිත්තට නිත්‍ය වශයෙන් සැප වශයෙන් ආත්ම වශයෙන් පුද්ගල වශයෙන් හිතෙන් අර රූපෙ දිහා බලනවා හිතන පෙනෙන රූපෙට කියලා හිතෙන්නේ යාද නමුත් මේ හදන්නේ ගොඩනගන්නේ මනස හිතේ තියෙන විතර්ක ටික ඊට පස්සේ දැන් යාගේ හිත තියෙන්නේ සංඥාව තියෙන්නේ දිට්ඨිය තියෙන්නේ රූපේ සත්‍ය පුද්ගලිය ඉන්නවා කියන එකෙන්මයි මේ කෙලෙස් ටික තියෙන රූපේ බලාගෙන ඒ තමන් සත්වයන්ගේ පුද්ගලයන්ගේ ආත්මීය වූ රූපයක් තියෙනවා කියලා හිතාගෙන ඉන්නකොට ඒබඳු රූප
වෙනස් වෙනකොට විපරිණාම වෙනකොට දුක එනවා. ඒක තමයි දුක. දුකට හේතුව මොකක්ද? මේ නිට්ටිය සැප ආත්ම කියන මනසේ උපන්න විපල්ලාස ටික රූපෙට අයිති කියන වැරද්ද. ඒ වැරද්දට හේතුව මොකක්ද? රූපයක සැබෑම ස්වභාවය නොපෙනීම. ඔබ රූපේ හැදිලා තියෙන්නේ කුණප කොටස් ටිකක්, සතර මහ ධාතුයි කනබුන ආහාරෙන් හැදෙන දෙයක් කියලා පෙන්වන්න ඕනේ. මේ විපල්ලාස ටික ආත්ම සංඥාවේ රූපෙ මතට සංක්‍රමණය වෙන්න නොදෙන්න මිසක තමන්ගේ ආත්ම සංඥාව රූපෙ මත පතිත වුණාට පස්සේ ඒ ආත්ම සංඥාව අයින් කරගන්න බැලුවට වැඩක් නැහැ. එතකොට අර වතුරේ අනිත්‍ය බලනවා වගේ තමයි. මම කතා කරන ටික බොහොම සියුම්. නමුත් අනුසය කියන එක හින්දෙන්නේ නැහැ නැත්තම්. අර මිරිඟුව කියන එක දකිනකොට ජලය වගේ සංඥාවක් එන්නේ. පෙනෙන පැත්තේ තියෙන මිරිඟුව පහළ වෙන්නේ ජලය වගේ සංඥාවක් දෙපැත්තක් කියනවා. නමුත් ඒක දන්නේ නැත්තම් පහළ වෙන ජලය වගේ සංඥාවම අරගෙන පෙනෙන්නේ ජලය. මට දැනෙන්නේ සිහි වෙන්නේ ජලය තියෙන්නේ ජලයේ තියෙන හින්දයි පෙනෙන්නේ කියලා දෙක යාකලාට පස්සේ අපි කොච්චර ඒක ඇතුලේ වතුර අනිත්‍යයි වතුරට තණ්හා කිරුව දුක එනවා වතුර කියන එක කෙනෙක්ගේ නෙමෙයි කියලා බලන්න පුළුවන් බලන අවස්ථාවට රාග දේශ මොහ අඩු වෙනවා. ඇයි දැන් අකුසල විතරක නැහැ රාග දේශ මොහ අඩු වෙනවා. නමුත් අවිද්‍යා අංශය අංශය වෙනවා. අවිද්‍යා අංශය නැති වෙන්නේ නැහැ. ඒ වගේ මේ පෙනෙන පැත්තේ සත්‍ය පුද්ගලියෝ ඉන්නේ කියන අදහස ඔයගොල්ලන්ගේ තියෙද්දි ඒක හැදුනේ කොහොමද කියලා දන්නේ නැතුව ඉගෙන ගන්නේ නැතුව සත්‍ය පුද්ගලියෝ කියලා පෙනෙන්නේ සත්ව පුද්ගල භාවය අයින් කරන්න කෙලින්ම කටයුතු කරනවා කියලා කියන්නේ විජුවම මේ සත්ව පුද්ගල භාවයෙන් මිදෙන්න අයින් කරනකොට එහෙම හිතනකොට රාග දේශ මොහ අඩු වෙනවා කෙලෙස් අඩු වෙනවා. අඩු වුණාට මේ පෙනෙන පැත්ත සත්ව පුද්ගල ආත්ම භාවයක් ඇති කලේ කොහොමද කියන අවබෝධය ඔයගලන්ට ලැබෙන්නේ නැහැ. අනුශය හින්දෙන්නේ නැහැ. ඒ ටික හිතෙනකන් කෙලෙස් අඩුයි. අඩු බව නිසා සමාධිය කුත්තේයි. තාවකාලිකව ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන් වී අර සමාධියේ බලෙන් යම් දවසක ඒ සමාධිය අතහැරුණු ගමන් ආපහු හිතේ තියෙන ගතිය පෙනෙන දෙයටත් පෙනෙන ගතිය හිතේ තියෙන දෙයටත් යාවෙන මේ වැරද්ද වෙනවා. ඉතින් මේකෙන් මට මතක් කරන්න තියෙන්නේ එකම එක දෙයයි. මේ ස්පර්ශ ආයතන 6 ඔබට රූපයක් පෙනෙනවා කියන තැන එක් වෙනම මාන්තයක්. ඒක විපාක. කිසිම වෙලාවක හිතින් කීින් කිරින් කිසිවක්ම කරන්න බෑ. හොඳටත් බෑ නරකටත් බෑ. කුසල සහගතවත් බෑ අකුසල සහගතවත් බෑ ලෝකෝත්තර විදිහටවත් බෑ. පෙනෙනවා කියන එක දිත්තේ දිත්තමත්තන් කියලා කියන්නේ පෙනීම පෙනීමක් විතරමයි. ඊට පස්සේ පෙනෙන දේ යංකින්චි සමුදය ධම්මං සම්බන්ධන නිරෝධ ධම්මං කියන සමුදය ස්වභාව කොට ඇති හැම ධර්මයක්ම නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒක නොදන්නා කම නිසා නිරුද්ධ වෙච්ච රූපය සිහි කළා අරගෙන ඇති බවට හෝ පුද්ගලයක් බවට හෝ කාම වස්තුවක් බවට හෝ ඔබ හැසිරෙනවා නම් අවිද්‍යාව පත්‍ය සංඛාර කාම සංකප්ප ව්‍යාපාද සංකප්ප හිංසා සංකප්ප කියලා කියන්නේ. ඒ නිරුද්ධ වෙච්ච රූපය ආපහු සිහි කළ ගන්නවා කියන්නේ දැන් ආපහු අලුතින් අභිනව භවයක් හදාගන්න කර්ම රැස් කරනවා. මේ ටික කර්ම භවය කියලා කියනවා. ආපහු
නැවත මේ වගේ ආයතන හයක් හදාගන්න ආරම්භය පටන් ගත්තා අත්තිවරණ තැබුවා. අවිද්‍යාවෙන් දැකපු රූපේ සිහි කරලා අරගෙන රාග ద్వේෂ මෝහ වශයෙන් ඒ නිමිත්තට හිතනවා නම් ඔන්න අපුඤ්ඤාපි සංඛාර. දැකපු රූපේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඒ බව නොදන්නා අවිද්‍යාව නිසා දැකපු දේ සිහි කරලා අරගෙන දැකපු පැත්තේ තියෙන රූපේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයක් හැටියට පෙන්වුවොත් ඔබට, එහෙම නැත්නම් ලෝභ ද්වේෂ මෝහ ඇති නොවන විදිහට කුසල සහගතව හිතුව ඒක ඔබට පුඤ්ඤාභි සංස්කාරය. පෙනෙන දේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ප්‍රත්‍ය නිසා හටගත් දේ ප්‍රත්‍ය නිරුද්ධින් නිරුද්ධ වෙනවාමයි කියන නුවණ ඇතුව දැනගෙන පෙනෙන නිමිත්ත සිහි කරනවා. සිහි කළා ලෝක විවහාරයේ පිළිහිටලා අරගෙන ඉතින් කීින් කිතින් කරනවා. නමුත් තමන් හිතනකොට දැකපු දේ නිරුද්ධයි කියලා දකිනවා. මේ චිත්තචෛසිකට කියන අපරියාපන්න ලෝකෝත්තරයි කියලා. මේ තුන් භූමියම කාමවචර වේවා, රූපවචර වේවා, අරූපවචර වේවා, ලෝකෝත්තර වේවා, අර ධර්මතා තුනම අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගෙන නිරුද්ධ වෙන දේ නිරුද්ධයි කියන එක නොදන්නා කම ලෝකෝත්තර කියන එක පෙනෙන පැත්තට අයිතිම නැහැ. පෙනෙන දේ හටගෙන නිරුද්ධයි ඌදී ඌ විදියටම දන්නවා. ප්‍රත්‍ය නිසා හටගත් ධර්ම ප්‍රත්‍ය නිරුද්ධ නිරුද්ධයි නේද කියලා නිරෝධය අරමුණු කරමින් දන්නා වූ දක්නා වූ චිත්තචෛසික ටිකක් උපදිනවා. ඒකට කියන්නේ අවිද්‍යාපත්‍යය කියලා, සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියලා ඒකට කියන්නේ. ඒකද පෙනෙන දේට අයිති නැහැ. ඒකයි පෙනෙන දේට කිසි කෙනෙකුටවත් ඊනකින්වත් ඒ පැත්තට යන්න බෑ. යන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. කෙනෙකුට තණ්හා උපාදාන වශයෙන් රූප පැත්තට ගියොත් දුක කියන එක වලකින්නෙම නෑ, වලක්වන්න බෑ, දුක එනවාමයි. පෙනෙන පැත්තට නුවණින් ගියොත් නිවන් දකින්නවා කියන එක වලක්වන්න බෑ, නිවන් මඟ. ඒ දෙකම අපි යම් මාවතක ඇවිල්ලා පහු කරගෙන ඇවිල්ලා ආපහු හැරිලා බලනවා වගේ සිද්ධියක් මේ කරන්නේ. කිසිම වෙලාවක අර බාහ්‍ය දාරුචිර තෙරුන් වහන්සේට වෙන්නේ බුදුරජාණන් වහන්සේ බාහ්‍ය යම් වෙලාවක ඔබට පෙනීම පෙනීමක් පමණක් වුණොත් එකල්ලි ඔබ පෙනෙන දේ තුල නෑ. පෙනෙන දේ එකල්ලි ඔබ එක්කත් නෑ. පෙනෙන දේ ඔබ එක්කත් නැත්තම් ඔබ පෙනෙන දේ එක්කත් නැත්තම් ඔබ මේ ලෝකෙට අයිති කෙනෙක් නෙමෙයි. ඔබ පරලෝකට යන්න පුළුවන් ගතියක් තියෙන කෙනෙකුත් නෙමෙයි. ඔබ මෙලෝ පරලෝ දෙයතර අතර ඉන්න කෙනෙකුත් නෙමෙයි. බාහිය දුකේ අවසානේ මේකමයි. ඕගලන්ටත් යම් දවසක තේරුණොත් පෙනෙන දේ පෙනී මාත්‍රයක්ම මිසක සිතින් කීින් කිරින් කිසිවක් කරන්න බෑ. ඉදින් කරන්නේ නම් යමෙක් ඒ අවිද්‍යා ප්‍රත්‍යයෙන්ම මිසක, එහෙම නැත්නම් සම්මා දිට්ඨිය නිසා මිසක කියන දෙක විතරයි තියෙන්නේ. පෙනෙන දේට යම් කිසි කෙනෙක් සිතින් කීින් කිරින් කරන්නේ නම් අවිද්‍යාව මුල් වෙලා පෙනෙන දෙයටයි හිතන්නේ කියන්නේ කරන්නේ කියන අදහසින් මේ තමන්ම හිතාගෙන හිතනවා කියනවා කරනවා කළා පෙනෙන පැත්තට යා කරනවා. සම්මා දිට්ඨිය නිසා පෙනෙන දේ සිහි කරගෙන ඌටේ ඌ විදියට පෙන්වනවා. මේ ආවේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයක් හේද ප්‍රත්‍ය නිරුද්ධ වෙනවා නිරුද්ධ වෙනවා කියන නුවණයි. එහෙම තියාගෙන හිතින් කියින් කිරින් කළා ඒක පෙනෙන පැත්තට යා කළාම සංකත පරමාර්ථයි ඒකම දැන් හටගත්ත දේ නිරුද්ධයි කියන නෝනක් තේරෙනවා.
एक विद्या बच्चे संघरा के लिए करने विद्या बच्चा रस है ना एक क्या ना सम्मा दिट्टी सम्मा संकप्प सम्मा दिट्टी ने सा सम्मा संकप्प टेक के लगे हैं अविद्या तिबुनो त्यूतर है रस है ना इतना कोटे कोटा मिन्न में सुन्यता अर्थे गंगुरु निष्पर्श निष्पर्शा इतन आयतन हाये हाय तेन शून्यता अर्थे हरि गंगुरु अविद्या निरोध संखार निरोधा के लख्याने पेनेन देत किसीम कल ही सितीम किं किरीम करंड बेरी अनित्यो दुक्कु अनात्मो प्रत्यनिसा हटगन प्रत्यनिरुद्धे निरोध विन स्वभावें युक्त अनिच्चं संकतं पटिच्च संपन्न निरोध धम्म කියන ධර්මතාවයේ ඉතුරු නැතුවම දැකපු දවසටයි රූපයට හිතන්න කියන්න කරන්න ඔබ ධර්ම උත්සාහය සංසිඳෙන්නේ. අවිද්‍යා නිරෝධ සංඛාර නිරෝධ. ඒ තාක් අවිද්‍යාව ශේෂයක්වත් ඇති තාක් කරන ඔබ රූපයට හිතන්න හදනවා කියන්න හදනවා කරන්න හදනවා. මේ වගේම දැනගන්න ඔය උපමාව ස්පර්ශ ආයතන 6ටම. ස්පර්ශ ආයතන 6ටම. कोई दार्शनिक उगलंट गैंबुरा है नमूत महामुहुद को इच्छर गैंबुरा उन्नत अड़ियती अंड वेन्ने वेरले विलुम्बवत तेमेन्ने ती तनक के इंदला अनुक्रमें गैंबुरा विलती है इंसा ඔය දර්ශනීය ගැඹුරු වුණාට ඔය ගැඹුරු දර්ශනෙට යන්න ඔබට බුදුරජාණන් වහන්සේ බොහෝම සරල තැනකින් පනවලා තියෙනවා මොකද මේ සතර සතිපට්ඨාන කායගත සතියේ ඉඳලා හැබැයි කරන්නේ මොකටද කියන අවබෝධයේ අවශ්‍යයි ඒක දැනගෙන පැත්තකින් තබන්න. ඒ කිව්වේ ඉස්සෙල්ලා දුක්ඛේ ඥානය දන්නවා ඔබ දුක්ඛ සමුදය ඥානයක් තියේ දුක්ඛ නිරෝධී ඥානයක් තියෙන නිසායි දුක්ඛ නිරෝධ ගාමනේ පටිපදාව හැටියට මේ සතිපට්ඨාන වඩන්නේ. මොකද්ද දුක්ඛේ ඥානේ නিত্য සැපෝ ආත්මෝ විදිහට පෙනෙන ස්කන්ධ ටික දුකක් හැටියට දකිනවා අපි කියමු රූපයේ දරුවෙක් හැටියට පෙනෙනකන් රූපයේ නෑදෑයෙක් සහෝදරයෙක් හැටියට රූපයේ පෙනෙනකන් රූපය දැකලා බලලා සතුටු වෙන්න පුළුවන් වස්තුවක් හැටියට පෙනෙනකන් වටිනා කියන නිදානයක් බඳු වස්තු රූපය තුල තියෙනවා කියලා ඔබට දැනෙනකන් ඔබට ඒ වස්තු විපරිණාම වෙන දවසට දුක එනවා. දුකට හේතුවත් එයා දන්නවා. ඇස් ඉදිරි පිටට ආපු රූපය දැන් තාම පේන්නේ නැ දන්නවා අහලා තියෙනවා අහලා විතරයි තියෙන්නේ ඔබ දැක්කේ නැති වුණාට ඔබේ ඇස් ඉදිරි පිටට ආවේ චිත්‍ර මාත්‍රයක් වර්ණ සටහන් මාත්‍රයක් රන් රිදී මුතු මැණික් වටිනා බඩු ඔය රූප ආයතනයේ තිබුණේ නැ සත්‍ය පුද්ගලිය ආත්මියෝ කිසිවක් ඔය රූප ආයතනයේ ඇතුලේ තිබුණේ නැ नेते काम यान चित्राने लोके में लोके चित्र कामे ने में संकप रागो पुरिसस काम पुरुषिया के मनस तुल उपदिन संकल्पेटाई रागटाई देखटाई कामे के लकिया ए संकल्पे ए रागे अर चित्रेट या कला हम ඔබට නිර්මාණය වෙන වස්තු කාමය. වස්තුව තුල කාමයක් තිබුණේ ඒක නොදන්න අවිද්‍යාව නිසා කාම ය නැමැති ක්ලේශයක් හදා ගන්නවා. ඒ ක්ලේශයේ වස්තුව මත පතිත කළාම ඔබට තියේ වටිනා වස්තු රත්තරන් තියේ රිදී තියේ මුතු මැණික් තියේ දරුවෝ ඉදී ගෙවල් දරුවෝ තියේ. ඒ මුතු මැණික් ගෙවල් දරුවන් වූ වස්තු කාමයේ තියෙන තැන තමයි ඔබේ දුක. කෝච්චියන ගම්බෙල්ල තියාගෙන ඉන්නවා කියලා මම කිව්වේ.
ඒ වගේ දුක තාම ආවෙ නැහැ. දුක එනකන් ඔබ තණ්හාවෙන් ඒකට හිත තබාගෙන ඉන්නේ. ඊට පස්සේ ඒ දුකට හේතු ටික තමයි මොකද්ද? මෙන්න මේ ඒ දුකට හේතු ටික තමයි නිත්‍ය හැටියට, සැප හැටියට, ආත්ම හැටියට මනස නිමිති හදාගෙන, එහෙම නැත්නම් මනස තුල හදාගත්ත කාම සහගත මනසිකාරය, රාග සහගත මනසිකාරය පෙනෙන දෙයට අහිති කියලා යා කරපු ගතිය. මේ හිත පැත්තේ තියෙන කෙලෙසිට කියන්නේ සිහි කරන්න පුළුවන්, සිහි කරනකොට දුක එන්න පුළුවන් පැත්තේ, කෙලෙස් ටිකට ආධ්‍යාත්මික පැත්තේ ටිකට කියන්නේ කර්ම භවය කියලා. කෙලෙස් ටික ඒ ටිකට කියන්නේ කර්ම භවය කියලා. උප්පත්ති භවය කියලා කියන්නේ මේ ස්පර්ශ ආයතන හයට. මේ කෙලෙස් ටික උප්පත්ති භවයට මෝඩකමින් යාකලොත් එතකොට ඔන්න සම්පූර්ණ වස්තුකාමයේ නිර්මාණය වෙලා. ඔන්න දැන් වස්තුකාමයේ තියෙන තැන තමයි ඔබට දුක. ඒ වහරභිය හිතේ ඇති තණ්හාව තමයි කර්ම භවයේ ක්ලේශකාම. කෙලෙස් ටික මේ ටික මේකට පතිත කළයි වස්තුකාම කියන්නේ. ගෙවල් දොරවල් කියනකොටම දත යුතුයි වස්තුකාමයේ කියන තැනම සමුදි අර්ථයෙන් නෙමෙයි දුක්ඛ අර්ථයෙන් දකින්න. වටිනා ගයක් තියෙනවා මට දරුවෙක් ඉන්නවා කියලා තියෙන දැනෙන කම දකින්න මොකද්ද? දුක්ඛ අර්ථයෙන්. ඒ ස්කන්ධ ටිකම මෙහෙම නැත්නම් මේ මම කියලා මේ ශරීරයේ දකින්න කවම දකින්න දුක්ඛ අර්ථයෙන්. ඔය දුක්ඛ සමුදය අර්ථය දකින්න මොකෙන්ද? හිතේ තියෙන නිමිත්ත මම කියලා සිහි කරනකොට මම කියන හැඟීමත් එක්ක හිතෙන් උපන්න චිත්තජ රූපය. නැත්තම් දරුවා, ගෙදර, පුතා කියලා හිතෙන් සිහි කරගන්න පුළුවන්, සිහි කරනකොට වටිනාකම දැනෙන මට ටික නිමිති ටික තියෙනවනේ. ඔය ටික තමයි කර්ම භවය. කෙලෙස් ටික. සමුදය. අවිද්‍යාවෙන් කරන්නේ හිතේ තියෙන වටිනාකම, හිතේ තියෙන පුද්ගල භාවය අර විපාක පැත්තට සැසඳුවාම, ක්ලේශයේ වස්තු මත තැවරුවාම වස්තුකාමයේ නිර්මාණය වෙලා කාමභෝගීක වෙලා. එතකොට වස්තුකාමයේ කීපතන දුක, ක්ලේශකාමයේ දුක් සමුදය කියලා දනනවා. දුක්ඛ සමුදය ක්ලේශකාමයේ වෙච්ච පමණකින් නෙමෙයි, ක්ලේශකාමයේ කියනකොට වෙන් කරන්න බෑ. අර වස්තුව කෙරෙහිමයි මේ කෙලෙසිය පතිත වෙලා තියෙන්නේ. ඔගොල්ලන් කෙලෙස් කියලා නිකන් හිතේ තනියම අහුවෙන රූපෙමමයි ආසාවෙන් සිහි කරන්නේ, වස්තුවමයි ආසාවෙන් සිහි කරන්නේ කියන තැනකින් එකට තියෙන්නේ. මේ මනසේ ගතිය නෑ රූපය බලාගෙනමයි තියෙන්නේ. පංච උපාදානස්කන්ධයත් උපාදානයත් එකක් නෙමෙයි, දෙකක්. දෙකක් වුණාට පංච උපාදානස්කන්ධයේ කෙරෙහිමයි මේ චන්දරාගය තියෙන්නේ. වෙන්ව හිතෙන්නේ නැහැ. දරුවා කියලා පෙනෙන තැන රූපේ රූපයයි ඒ අරඹේ තියෙන තණ්හාව එකක් නෙමෙයි, දෙකක්. නමුත් දරුවටමයි තණ්හාව. ඒ රූපෙමයි දරුවා කියලා ඔබ දකින්නේ. මෙසක රූපයක් හම්බුනේ නැත්තම් දරුවා කියන කමකට පවතින තැනක් නැහැ. දැන් අහසේ වගේ තියනවද නිකන් මනෝමය සිද්ධියක් දරුවෙක් කියලා? නෑ, රූපයක්මනේ ඔබ දරුවෙක් කියලා ආදරෙන් දකින. මේ රූපේ දරුවා කියලා පෙන්නනකම කෙලෙස්. මේ ටික ස්කන්ධ ටික, මේ ස්කන්ධයි කෙලෙස් ටික දෙක එකට එකතු වෙලා මේ දුක නිර්මාණය වෙලා තියෙන. ඒකයි දුකින් සමුදය වෙන් කරන්න බෑ. හොඳට දන්නවා දුක ඇති වෙච්ච හේතුව. මනසේ තියෙන කෙලෙස් සහගත ටික මේ පිළුණු පැත්තට ගවේෂණය බහාලපු දෝෂය නිසායි මේ දුක ආවේ කියලා දරනවා. හිතේ තියෙන සත්ව පුද්ගල භාවය, වටිනා වටිනා වස්තු තියෙනවා කියලා තේරෙන ගතිය, සිහි කරන්න පුළුවන් ගතිය
දැකපු දකින කිසිදු රූපාදී අරමුණක් මත තැබුවේ නැත්තම් තබන් නැත්තම් ඔබට දුක නිරුද්ධ වෙනවා. දුකට පිහිටන්න තැනක් නැහැ. විඥාණයට පිහිටන්න තැනක් නැහැ. මේ කෙලෙස් සහගත සිතට පිහිටන්න තැනක් නැහැ. ඔය ටික අහලා නමුත් ඔක පේන්නේ නැහැ. ඒ හින්දා මේ කායගත සතිය නිතරම වඩනවා. මේ ආධ්‍යාත්මික ශරීරය ගැනත් බාහිර ශරීරය ගැනත් හොඳට භෞතිකව පිහිටි සැබෑ ස්වභාවය. ඉමමේව කායං යථා තිතං යථා පනීතං ධාතුසෝ පච්චවිකර. මේ කය යම්සේ පවතිද යම්සේ පිහිටා පවතිද එසේ ඇත්ත ඇති හැටිය මෙනෙහි කරනවා. කෙස් ලොම් නිය දත් ධම්මස් නහර කියන්නේ මේ පටවි ධාතු කියලා හොඳට පෙන්නනවා. පිරිසිෙන් චරව කියන්නේ ආපෝ ධාතු කියලා පෙන්නනවා. ඒ වගේ භෞතික පැවැත්ම සතර මහා ධාතු බව හෝ කුණුප කොටස් ටිකකින් යුක්ත බව හෝ පෙන්නලා කනගුණ ආහාර නිසායි හැදිලා තියෙන්නේ කියලා බලනවා. මෙහෙම බල බල කලින් කලට මෙබඳු රූපය මම හිතින් කෙනෙක් කියලා සිහි කළ රූපපැත්තට දැබුවම මට පෙනෙන්නේ කෙනෙක් වගේ නේද? එහෙම පිරුණාම මට දුක ගෙනත් දෙනවා. ඒ රූපේ කැපුණ දවසට මට කෙනාම ඇතිවෙච්ච දුක විඳින්න වෙනවා නේද කියලාත් බලනවා. මෙබඳු ඇත්තක් පවතින රූපේ ආරම්භය මම හිතින් ඔය රූපෙ දිහා කෙනෙක් පුද්ගලෙක් කියලා බැලුවේ නැත්නම් සත්‍ය පුද්ගලෙක් කියලා බැලුවේ නැත්නම් ඔය රූපේ වෙනස් වෙච්ච දවසට පුද්ගලෙක් මරන පුද්ගලෙක් නැසන කියන දුක මට එන්නේ නෑ නේද කියලා හොඳට බලනවා. බල බල මේ වගේ කරනවා. මම කලින් කලට අර විදිහට පෙන්නනවා. එහෙම පෙන්නනකොට පෙන්නනකොට නීවරණ ධර්ම අඩු වෙනවා. තව සමාධි නිමිත්තකුත් ආනාපාන සතිය බුදු ගුණ අසුභයාති සමාධි නිමිත්තකුත් භාවිතා කරනවා. මෙන්න මේ විදිහට කරනකොට වෙන්නේ පෙනෙන දේ හිතන දේ දෙක එකට වෙලා පෙනෙන පෙන්නන මේ ගතිය අතහැරෙනවා ටික ටික. දැන් අද අපිට අරමුණක් එක්ක මනස සම්බන්ධ වෙන ඔය කෙලෙස් සහගත ගතිය හෝ නුවණින් යුක්ත ගතිය දෙකම තියෙන්නේ මනෝවිඤ්ඤාණ මට්ටමේ. මනෝවිඤ්ඤාණ කියලා මට්ටමේ ඔය මනෝවිඤ්ඤාණය සක්‍රිය වෙන ක්‍රම දෙකක් තියෙනවා. විභූතාරම්මන සහ අවිභූතාරම්මන කියලා. ඒ කියන්නේ රූප ශබ්ද ආදී කුමන හෝ ආරම්භණයක් එල්බගෙනම මෙහෙම තියෙද්දිම ඇහැට පෙනෙද්දිම පෙනෙනදී ෂණිකව මනෝමය සිහි කරගෙන කෙනෙක් පුද්ගලෙක් කියලා තීරණය කළ ආපහු පෙනෙන දෙක තියෙන ෂණිකව ගණදුණු කරන්න පුළුවන්කමත් මනතර තියෙනවා. ආරම්භණය එහෙමම තියෙද්දි ඒකට කියන විභූත ආරම්භණය කියලා. දැන් ඔබට ගෙදර සිහි කරන්න පුළුවන් නම් ගෙදර ඉන්න ළමයෙකු සිහි කරන්න පුළුවන් නම් දැකපු ආරම්මණය අතහැරලා නමුත් සිහි කරගත හැකි. එතකොට ඒකට කියනවා විභූත ආරම්මණය. අරකට කියනවා අවිභූත. අවිභූත කියන්නේ දුර වෙලා නැහැ, ආරම්මණය තියෙනවා. විභූතයි කියන්නේ ආරම්මණය නැහැ. මේ මනෝවිඥාණයට ඒ තරම් හැකියාවක් තියෙනවා. මෙහෙම පෙනෙද්දිම ක්ෂණිකව මේ විදිහටම රූප නිමිත්තක් සිහි කරගෙන ඒකට නිත්‍ය සැප වශයෙන් ආත්ම වශයෙන් හැසිරিলা ඒක පෙනෙන දෙයට ගලපලා සිහි කරන්නේ හිතන්නේ පෙනෙන දේ එකයි කියලා පෙන්වන්න පුළුවන් ගතියක් තියෙන හිත වේගවත් කියලා. අපි හිතන කියන කරන දේවල් මේ රූප ශබ්ද ගන්ධ කියන අරමුණු ටිකට තබනකොට අපි රූපෙපැත්ත නැඹුරු වෙලා ඉන්නකොට තියෙන හානිය ඔය ගෙවල් දොරවල් කැඩිලා දරුවෝ නැති වෙලා ඉන්න දුක නෙමෙයි තියෙන ප්‍රශ්නේ. මේ ආධ්‍යාත්මික කය සවිඥානික වෙන ඔය ක්‍රමයට
මලමිනියක් තිබුණොත් මලමිනියක් ඇතුළට මේ විඤ්ඤාණය දැසගත්තොත් මොකක් වෙයිද? මම උදේ කිව්වේ මලමිනියක් තියෙනවා, දැන් මුකුත් හැඟීම් දැනීමක් මොනවත් තියෙනවද නැහැ. ඒක ඇතුළට විඤ්ඤාණය දැසගත්තොත් සම්පූර්ණ ඒ ශරීරයේ හිතෙන් ඇඳගත්තා වගේ. ඒකට පණ දුන්නා නැගිට හැකි. ඒ හිතෙන් හිතේ තියෙන චේතනාවෙන් අතපය හසුරවන්න කරන්න පුළුවන්. හිතෙන් වැඩ කළ හැකි. එතකොට කෙනෙක් කරනවා වගේ තේරෙන්නේ ඒක ඇතුළට දැසගත්ත හිතෙන් තමයි මේ ඔක්කොම කරන්නේ. යම් වෙලාවකදී විඥානය එකෙන් එළියට ආවොත් හිත තියෙනවා, නමුත් හිතට මේ කය තමන් කියලා තේරෙන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. ඒ වගේ මේ සිහි වෙන අරමුණු බාහිර ස්පර්ශ ආයතන හයට තබන්න එපා කියලා කියන්නේ. තබනකොට අපි පෙනෙන රූප පැත්තට නැඹුරු වෙනවා කියලා මෙහෙම දෙවුණට ආධ්‍යාත්මිකයෙන් කළා තියෙන්නේ මොකද්ද? මේ සිත කයට බැසගෙන ඇහැ සවිඥානික කරලා බලලා ඉන්නේ තියෙන්නේ. කෙලිම වෙන බලන්න ක්‍රමයක් නැහැ. රූපේ බලන්නේ අපි කොහොමද? ඇහෙන්නේ. ඇහැ බලන්න නම් මේ තියෙන රූපාරම්මණය හිතෙන් අරමුණු කළා, විඥානේ මේ කයට බැසගත්තාමයි ඇහැ හැදෙන්නේ. එහෙම හැදුනහමයි රූප පෙනෙන්නේ. ඒ හිත බැසගන්න වාරය ගානේ මේ මුළු කයම තමන් වෙලා තියෙන්නේ. මේ කය කනබුන ආහාරයෙන් හැදුණු මේ රූපය ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වකින් තමාව දකින්න පුළුවන්. තමාට හතර ඉරියව්වක් දක්වන්න පුළුවන් මට්ටමේ මේ කයකින් තමන්ව දකින තා කාමවචරය. යම් කලක ඔය පෙනෙන සත්ව පුද්ගල ආත්ම භාවයේ සිහි වෙනකොට සිහි වෙන වාරයක් ගන්න පුළුවන් තරම් බාහිර සත්‍ය පුද්ගලයෝ ඉන්නවා, ඉන්න අය ගැන හිතන්නේ කියලා බාහිරයට යන්නේ නැතුව අනිත් පැත්තට පටිසෝත ගාමි මම කෙනෙක් කියලා සිහි කළාට ඇස් ඉදිරිපිට එන රූපෙ මෙහෙම ඇත්තක් නේ. බලන්න ගියොත් මෙන්න මෙහෙම ටිකක් නේ බලන්න වෙන්නේ කියලා පෙන්නනකොට හිත පෙනෙන ඇහෙන පැත්තට නැඹුරු වීම අඩුයි කියලා කියන්නේ. විඥානේ මේ කයට බැස ගන්න ප්‍රවණතාවය අඩුයි. යම් දවසක් තියේයි ඔබ කාමෙන් මිදුණා කියලා කියන්නේ මේ කබලින්ක ආහාරයෙන් යුක්ත මේ සවිඥානික කයේ තමන්ව දකින්නේ. තමන්ට හතර ඉරියව්වක් පනවන්න පුළුවන් මේ කයක් දකින්නේ. හැබැයි ඒ මට්ටමට තමයි අනාගාම කියලා කියන්නේ. ඒක වෙන්න නම් මෙතන ඉඳලා මේ ගනුදෙනු අයින් කරගෙන යන්න වෙනවා. ගනුදෙනු අයින් කරගෙන යන්න වෙනවා. කෙටියෙන් ගත්තොත් එකම එක දෙයක් මතකේ තබා ගන්න. හිතට සිහි වෙන හැම අරමුණක් ගානෙම ආපහු සසරට යනවද නිවන් දකින්නවද කියන අවස්ථා දෙකක් ඔබට තියෙනවා. ඔබට කැමති පැත්තට තීරණය කරගත හැකි. මෙතන ඉඳලා ඔබට දරුවා කියලා සිහි කරගන්න පුළුවන් නම් සිහි කරනකොට සිහි වෙච්ච පමණකින් සසරට අහුවෙලා නැහැ. තව ලෙහා ගන්නත් පුළුවන්. ඒකටම යන්නත් පුළුවන්. දරුවා කියලා සිහි වුණාම ඒක එහෙමම පිළි අරගෙන දරුවා බවටම තහවුරු කරගෙන අනේ ළමයා මේ වෙලාවේ ගෙදර මොනව කරනවද දන්නේ නැහැ, මොන විදිහට ඉඳීද දන්නේ නැහැ කියලා ඇලීම ගැටීම ඇති වෙන විදිහට දරුවා විදිහටම හිතින් කීම් කිරීම කළා අතහැරියොත් අනුසෝතගාමී සෝතයන්ව ගියා. ඔබට බාහිර දරුවෙක් ඉන්නවා තියෙනවා කියන තැනකින්ම මනස නතර වෙයි. මේ ජීවිතේ දරු දුක විඳින්නට වෙයි. සසරටත් දරුවෝ හොයාගෙන යන්න වෙයි. ඕක සසරට බඳ දරුවා කියලා සිහි වෙනකොටම පටිසෝතගාමී නෑ. මම දරුවා කියලා සිහි කළාට
ඇස් ඉදිරිපිටට ආවේ සතිපට්ඨානටයි ඔබ යන්නේ. නෝනි යන්නේ ටග්ගල සතිපට්ඨානට. එතකොට ඇස් ඉදිරිපිටට ආවේ කන බොන ආහාරයෙන් හැදුන සැබෑම ඇත්ත පෙන්වන්නේ. කන බොන ආහාරයෙන් හැදුණු කෙස් ලොම් නියදත් හම්මස් නහරාදී කුණු කොටස් ටිකකින් යුක්ත සතර මහා ධාතු රූපයක් නේද? දැන් මේ හිතේ තියෙන රූපේ මැච් වෙන්න දෙන්නේ වෙනුණු පැත්තට. මම බලන්න කියලා කිව්වා. ඒ දෙන්නේ. කන බොන ආහාරයෙන් හැදුණු කුණු කොටස් ටිකකින් යුක්ත සතර මහා ධාතු රූපයක් නේද කියලා ඒක තර්ක කළා විතර්ක කළා. ඒ පැත්තේ කෙනෙක් මම හිතන විදිහට දරුවෙක් ඉන්නවා කෙනෙක් ඉන්නවා නෙමෙයි. දරුවෙක්ව පේනවා කෙනෙක්ව පේනවා පෙවුනා නෙමෙයි. මෙහෙම ඇත්තක් නේද කියලා පෙන්වුවොත් ඔන්න මේ පෙන්නකොට මොකද වෙන්නේ? මෙයා වැඩ දෙකක් කරනවා. අවිද්‍යාව වැඩ දෙකක් කළා වගේ සම්මාදිට්ඨිය වැඩ දෙකක් කරනවා. රූපේ ඇත්තක් පෙන්නනවා. මේ සිතේ උපන්න නිමිත්තේ උපාදාන වශයෙන් හැසිරෙන්න දෙලක් නැහැ. මේ නිමිත්ත වැඩ දෙකක් කරනවා. පෙනෙන පැත්තේ පෙනුණු හෝ බලන්න යන රූපයක තියෙන සැබෑ ඇත්තක් පෙන්නනවා. වර්තමාන රූප නිමිත්තක පුද්ගල භාවයෙන් හිත හැසිරෙන්න දීලා තියෙන ඉඳත් නතර කළා. තේරුණේ? ඒ වගේ අවිඥානික වස්තුවක් නම් gedara කියලා සිහි වෙනකොටම දැන් ඔය සිහි වෙච්ච අරමුණ නේවාච නාපච ගාමි ධර්මය. රැස්වීම පිණිස පවතින්නෙත් නැහැ, අස්වීම පිණිස පවතින්නෙත් නැහැ. මේකේ තියෙනවා gedara කියලා සිහි වෙනකොට දැන් මම යන්නේ නිවනටද සසරටද කියලා දෙපැත්තක් තියෙනවා. සිහි වෙනකොටම gedarama වෙලා ඒක ඇත්තම කරගෙන gedarata ගේට්ටුවට ඉබ්බ දාලා ආවෙත් නැහැ, gedarata හොරු පැනලා දන්නෙත් නැහැ කියලා ඔබ ඒක ඇත්ත කරගෙන ඒකට අනුවම හිතින් කීම් කිරීම කළොත් ගයක් බාහිර තියෙනවා කියන එක හදලා පංච උපාදාන ස්කන්ධයකට උපාදාන වෙලා දුක හදලා తీරේ බලන බෙල්ල තියලා මේ ජීවිතේ තමන්ගෙන් ගේ තමන් ඉද්දි ගේවල් දොරවල් නැති වෙලා උදුරගෙන කැඩිලා ඉන්න දුක හෝ තමන් ගේවල් තියෙද්දි තමන් දෙකෙන් වෙන් වෙන්න වෙන දුක හෝ ඒ දුකෙන් එකක් එනවාමයි. ඒ විතරක් නෙමේ ගේවල් හදන්න සසරටත් යන්න වෙයි. පටිසෝත ගාමී කියලා කියන්නේ gedara කියලා සිහි වෙනකොටම මම gedara කියලා සිහි කළාට ඇස් ඉදිරි පිටට එන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු ඇසුරු කරපු රූප නිමිත්තක් වර්ණ සටහනක් නේද කියලා පෙන්වනවා. පෙන්වුවට හිත සැසඳෙන්නේ නැත්තම් හොඳයි මම gedara කියලා ඇසුරු කරන්න මොකද්ද උළුවස්සද බිත්තියද පිළිගන්න නැත්නම් උළු ටිකද පරාලේද රීපෙද එකින් එක පෙන්නන මේක උපායයි. කලාප සම්මර්ෂණයක් කරලා පෙන්නනවා. ඒ කියන්නේ මම හිතාගෙන ගේ කියලා එකක් තියෙනවා නෙමෙයි, අවකාශ ධාතුව මේ වගේ වෙන වෙනස් වූ ද්‍රව්‍ය කාරණා රාශියකින් රාශි වෙලා අවකාශ ධාතුව අවුරාගෙන ඉන්න තැනක තියෙන නිමිත්තක ඇසිදිරි පිට ඇවිල්ලා තියෙන්නේ මිසක මං හිතාගෙන ඉන්න විදිහ තණ්හාවෙන් හැසිරෙන්න පුළුවන් ගයක් තියෙනව නෙමෙයි කියලා. ඒ කියන්නේ හිතේ තියෙන දේ අරකට අර පෙනෙන දෙයට සැසඳෙන්නේ නැති විදිහට උපාය කරන්නේ. හිත හැමදාම කරන්න ඕනේ හිත දිනනකොට හොඳට නෝන එනවා. ඒ වගේ ඕනම දෙයක අපි කියමු රත්තරන් ගොඩක් සිහුණා කියලා. වටිනාකම් නේ අපිට අහුවෙන්නේ. රත්තරන් මෙච්චර වටිනවා මෙහෙම මේක පරිසම් කරන්න ඕන කියලා ඒක ඇත්තම වෙලා හිත හිතා ගියොත් ඔන්න මේ ජීවිතේදී අනුසෝතගාමි වටිනා කියන දේ හොරු වරගත්ත දුක නැති වෙච්ච දුකත් විඳින්න වෙයි. නැත්තම් ඒව තියෙද්දී තමන්ට බැරිලා ඒවට තණ්හෙන් පෙරේතෙක් අත් වෙන්න වෙයි. එතකොට කොහොම ගත්තත් ඒක දුක සසරත් දුක. නමුත් අනිත් පැත්තට යන්න පුළුවන්. මොකද්ද? මම රත්තරන් කියලා
පෙනෙන රූපයට වටිනාකමක් ආරෝපණය කරලා බැලුවට ඇස් ඉදිරිපිටට හම්බ වෙන්නේ සතර මහා ධාතුන්ගෙන් යුක්ත වර්ණ සටහනක් නේද කියලා බලනවා. ඒක ඇල්ලුවොත් අහුවෙන්නේ තදගතිය පටවි ධාතුනේ කියලාත් බලනවා. මේ රූපෙට වටිනාකමක් තර්ක විතර්ක කරලා හිතන වටිනාකමක් දීලා තියෙන්නේ කෙනා කෙනාගේ මනසෙන් මිසක කලුගල් වගේ හැම තැනම ඔය රත්තරන් කියන ඒවා තිබුණොත් කලුගල් කියන එක අඩු වුණොත් කලුගල් වටි රත්තරන් වගේ රත්තරන් කියන එක වටින් නැති වී අද කලුගල් වගේ ගෙවල් දොරල් හදන්න ගෙනල්ලා ගොඩ පායි නේද. එතකොට ඒකත් එහෙමයි. අපි කියමු කණ්ඩවත් බොණ්ඩවත් නැති කිසිම ආහාරයක් නැති දුර්භික්ෂ කිසිම කෙනෙකුට කණ්ඩ බොණ්ඩ නැති දුර්භික්ෂ කාලයක් ආවෝ ඔය රත්තරන් වලින් වැඩ තියෙන. ඔය රත්තරන් කියන එක දීලා පොල් අඩලයක් ඉල්ල ගන්න මට්ටමටපත් වෙන්නේ නැති වෙයි. ඒ වගේ මේකේ වටිනාකමක් දීලා තියෙන්නේ මේ වස්තුවකට සතර මහා ධාතුන්ගේ මේ නොඑක් අන්තර්ගතය මත වටිනාකම කියන එක පනවලා තියෙන මනසින්. ඒක අවලංගු වෙනවා. වෙන විදියට තර්ක විතර්ක කරලා හිතන්න පුළුවන්. විශේෂයෙන්ම වග බලා ගන්න එක දෙයක්. අවිඥානික වස්තු පැත්තකින් තබන්න නොසලක හැරියත් කමන්නේ. අපේ ජීවිතය බැඳිලා තියෙන්නේ සසරට හසු වෙලා තියෙන්නේ ආධ්‍යාත්මික තමන් කියන මේ සවිඥානික කයෙත් බහැර මගේ දුව පුතා කියලා සවිඥානික වස්තු ගැන තමයි අපේ බැඳීම තියෙන්නේ. පුත්තහ වත්තු මනස්ථාන. රත්තරන් කන්දක් තිබුණා දරුවෙක් කියලා දරුවට අසනීපයක් වුණොත් ඒ දරුවා වෙනුවෙන් අර ඔක්කොම ටික අපි අයින් කරනවනේ නේද? ඒවා කොහොමලා හරි මොන හරි දෙයක් කළා හරි දරුවා ගොඩ ගන්න කියලා උත්සාහවත් වෙනවා නේද? නම් රත්තරන් කියන එකට වඩා වටිනවා නම් දරුවා නැත්තම් සවිඥානක බව එතන තියෙන ආත්ම දෘෂ්ටිය ගැලවෙන විදිහට බලන්න. ඒක බලන්න පහසු. ඒක බුදුරජාන් වහන්සේ සතිපට්ඨාන කායගත සති හැම වෙලාවෙම පරසත්තානම්වා පරපුත්කලානම්වා කියන බාහිරයත් ආධ්‍යාත්මික මේකයි අත්තිමස්මින් කාය කේසා ලෝමන කතන්තා කියලා මේ ටිකත් වෙනවා. ආනාපාන සතිය වගේ කමඨහනක් සති නිමිත්තේ නාසය කෙළවර හෝ තොල් දෙකව හිත තබාගෙන ආනාපාන සතිය වගේ කමඨහනක් වඩන්න. හිත කොහාටවත් යන්න දෙන්නේ නැහැ කියලා හිත දැඩි කරගෙන හොඳ සීයෙන් හොඳ උවමනාවෙන් සති නිමිත්ත හිත තියාගෙන ආස්වාස වෙන බව ප්‍රස්වාස වෙන බවට නුනිගින්න. එහෙම හිතියට ඔන්න දන්නේම නැහැ හිත අහකට යනවා. අහකට ගියාම මොකද කරන්නේ? ආපහු මතක් කරලා ගන්නවා. ආයෙත් අර විදියට බොහෝම සිහියෙන් හිත කොහාටවත් යන්න දෙන්නේ නැහැ කියලා හිත වඩනවා. ඒ වගේ වෙලාවට තමන්ට එක එක දේවල් සිහි වුණත් ඒව මෙනෙහි කරන්නේ නැහැ. මෙනෙහි කරන්නේ නැතුව අරමුණ නොසලකා හැරලා සමත නිමිත්ත ටිකක් ආශ්‍රය හිත දුවන ගතිය අඩු වුණාම ඔන්න සිහි වෙන ආරමුණු ගොඩාක් දුරට තියෙන්නෙම සිහි වෙන්නෙම හිතේ හිතේ කතා කරන ඒවා තව පුද්ගලිය සත්වයක ඒ කතා කරපු කියපු නිමිත්තක් ගන්නවා. යාළුවෙක් කියලා සිහි වුණොත් යාළුවට කියපු කරපු දෙයක් සිහි වෙනකොට යාළුවා කියන එක අරගෙන ඒක ඇත්තම වෙලා යාළුව බව තහවුරු වෙලා යාළුවෙක් ඉන්නවමයි කියන හිත හිතින්නේ නැති විදිහට යාළුව කියලා තමන්ට සිහි කරගන්න පුළුවන් දේ පෙනෙන දේට අයිති නෑ. පෙනෙන දේ කවදාවත් මං හිතාගෙන ඉන්න යාළුව කියන ආත්ම සංඥාවට අයිති නෑ කියලා මේ දෙක වෙන් වෙන විදිහට පෙන්වනවා. තමන් හොඳටම දන්නවා ඇයි මෙහෙම වෙන් වෙන්න හිතන්නේ කියලා. පෙනෙන දෙයට හිතේ තියෙන ආත්ම සංඥාව ගැළපුණොත් නිර්මාණය වෙනවා දුක. දුක දන්නවා, දුක ඇති වෙන හේතුව දන්න හින්දාමයි දුක නැති වෙනවා. මේ හිතේ තියෙන කෙලෙස් සහගත නිමිත්ත පෙනෙන දෙයට ගැළපුණේ නැත්තම්
ඒ පෙනෙන වස්තුව විපරිණාම වෙච්ච දවසට මතු දුක් විඳින්න හේතු හැමදෙන්නේ නැහැ කියලා දුකේ Nirodhi දන්න හින්දාමයි රූපේ ඇත්ත පෙන්වන්නේ මේ හිතේ තියෙන ගතිය රූපෙට බැහැගන්න බැරි වෙන්න. හොඳට මේ දුකත් දුක ඇතිවීමත් නැතිවීමත් දකින්න කම හින්දාමයි දැකපු කම හින්දාමයි සතිපට්ඨානේ වඩන්නේ. ඒ කියන්නේ දුක ඇති කරන සත්පුද්ගල නිමිත්ත පෙනෙන රූපෙට බැහැගන්න සවිඥානික කයට බැහැගන්න බැරි වෙන්නයි. මේ පෙන්නන්නේ ඔබ. සත්පුද්ගල හැඟීම එකයි ආදරේ සෙනෙහස කියන ගති තියෙන්නේ. ඒ ආදරේ සෙනෙහසෙන් යුක්ත ගති සත්පුද්ගල හැඟීම පෙනෙන රූපේ පැත්තට බැසගත්තොත් ඔබට දැන් මෙහෙම ඉන්නකොට බලන්න ඔබේ හිත තියෙන්නේ මේ විපල්ලාස තියෙනවා සංඥා චිත්ත දිට්ඨි කෙනෙකුට සංඥාවක්ම තියෙනවා හැඳිනීමක්ම තියෙනවා තව බාහිර සත්වයේ පුද්ගලෝ ඉන්නවා කියලා දිට්ඨියක්ම තියෙනවා ලෝකයට සත්වයේ පුද්ගලෝ ඉන්නවා මැරිලා තව තැනක උපදින පෙර කොහේ හරි ඉඳලා මෙහෙට ආපු මෙහෙ ඉඳන් ආපහු කොහේ හරි ඉපදෙන්න පුළුවන් සසර යන සත්වයෝ ඉන්නවා කියලා දිට්ඨියක්වත් තියෙන්නේ. එහෙම නැත්නම් සත්පුද්ගල සංඥාවක්වත් තියෙන්නේ. එහෙම නැත්නම් දැන් මෙහෙම ඉන්නකොට තව බාහිර සත්වයේ පුද්ගලයෝ ඉන්නවා කියන හිත හෝ ඔබට තියෙන්නේ. දැනුම හෝ ඔබට තියෙන්නේ. අනිත් අය හෝ තියෙන්නේ. ඔය තුම් පොළම ගෙවෙන කම්ම ඔබට මේ සතිපට්ඨාන වඩනවා කියන එක කරන්න වෙනවා. රූපයක සත්‍යයක් ඉන්නවා කියන සංඥාවක් නැකෙනකන්, දිට්ඨියක් නැකෙනකන්, හිතක් නැකෙනකන්. එතනදි ඉස්සෙල්ලාම නැකෙන්නේ දිට්ඨිය, ඊගාට නැකෙන්නේ චිත්තය, ඊගාට අන්තිමට තමයි සංඥා නැකෙන්නේ. එතකොට තමන් සතිපට්ඨාන වඩන්නේ ඇයි කියන කාරණාව හොඳට තේරෙන්න ඕනේ. මේක බැලුවහම චතුරාර්ය සත්‍ය මහා ගැඹුරු නැහැ, පටල ගන්න එපා. ඒ කියන්නේ දරුවා කියලා සිහි කළ හැකි, සිහි කරන්න පෙර වැරද්ද නිසා තෙවුණු පැත්තේ දරුවෙක් හිටියා කියලා ඇසුරු කරපු ගනුදෙනුව නිසායි. දරුවා බලන්න යන්න පුළුවන් කියලා දරුවාගේ උරු රූපයක් බාහිර තියනවා කියන කම නිසයි මේ සිහි වෙන්නේ. එතකොට තමන් දන්නවා ඔය මානසික මට්ටම දරුවෙක් හිටියා දරුවා ඉන්නවා කියන තැනක තිබුණොත් ඔය රූපේ දරුවා කියන තැනක හැඟීමකින් සෙනෙහසකින් හිටියොත් මන් රේල් පාලට බෙල්ල තියාගත්තා වගේ දුක එනකම් දුක හදාගෙන දුකට හිත තියාගෙන ඉන්නේ. ඔය රූපේ කැඩෙන්න පුළුවන්, විදෙන්න පුළුවන්, වෙනස් වෙන්න පුළුවන්, විවරණම් වෙන්න පුළුවන් රූපයකටයි මං දරුවා කියලා මේ තණ්හාවෙන් හිත තබාගෙන ඉන්නේ. කැඩෙන දවසට, විදෙන දවසට, වෙනස් වෙන දවසට දුක එනවා කියලා දන්නවා. දුකට හේතුව දන්නවා. පෙනුණු රූපේ සැබෑ ස්වභාවය නොදැන හිතෙන් ඒ රූපේ කෙනෙක් පුද්ගලයෙක් කියලා හිතින්ම හිතලා මේ හිතපු දේ පෙනෙන රූපෙට රූපෙ පෙනුනේ මේ හිතපු දෙටි කියලා යා කරන මෝඩකම කියලා දන්නවා. මේ දෙක එකට යාවුනේ නැත්තම් පෙනෙන රූපය අනාත්මයි, සිහි කරන රූපය මම දරුවා කියලා ආදරේ සෙනෙහස තියෙන හැඟීම, සිහි කරන්න පුළුවන් හැඟීම කර්ම කෙලෙස් ආධ්‍යාත්මිකයි. පෙනෙන්නේ ආහාර ප්‍රත්‍යයෙන් හැදුණු ස්කන්ධ. මේ දෙක එකට යා නොකොළොත් ඒ රූපේ කැඩෙන බිඳෙන වෙනස් වෙන දවසට දරුවා මැරිච්ච, දරුවට හානි වෙච්ච දුක මට විඳින්න වෙන්නේ නැහැ කියලා දන්නවට. ඒ හින්දා සතිපට්ඨාන තමන් එහෙම දැනගත්තට හයිය නැහැ තාම. තමන්ට ඒ මට්ටමේ ඉන්න පුරුද්දට සිහි වෙන්නම රූපේ බලාගෙන දරුවා කියලාමයි, රූපේ පෙනෙනකොටම සිහි වෙනකොටම දරුවට කියන්න ඕනේ මම මෙහෙම කරන් දෙපා කියලා විස්තර කතා කරලා ඉවරයි. ඒ නිසා ටික ටික පුරුදු කරනවා දරුවා කියලා සිහි වෙනකොටම නෑ මට දරුවා කියලා සිහි වුණාට ඇස් ඉදිරිපිටට ආවේ එන්නේ මෙහෙම ඇත්තක් නේද කියලා බලනවා.
එතකොට සතිපට්ඨානේ කායගත සතිය වඩන්නේ මොකක් නිසාද කියන නුවණත් ඔබට තේරෙයි. දුක දන්නවා, දුක්ඛ සමුදය දන්නවා, දුක්ඛ නිරෝධය දන්න නිසාමයි මේ දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාව. එහෙම නැතුව බොරුවට ඔය චතුරාර්ය සත්‍ය අවබෝධය නැතුව සතිපට්ඨාන කෙනෙක් වැඩුවා කියලා මේ ඥාන දර්ශනය මොහු කරන්නේ නැහැ. මොහු කරන්නේ ඥාන දර්ශනයක් යාට නැහැ. කෙස් ලොම් නියදත් කියලා බැලුවේ හැකි ඕන තරම්. ඒකෙන් චිත්ත සමතයක් වෙනවා මිසක ඥාන දර්ශනයක් එන්නේ නැහැ. ওই විදිහට බලනකොට බාහිර බලනවා වගේම මේ කයත් බලනවා. මේ කය මම වෙලා තියෙන්නේ කොහොමද කියලා. මේ ශරීරේ කන බොන ආහාරයෙන් හැදුණු කුණුප කොටස් ටිකකින් යුක්ත අනාත්ම රූපයක් ඇස් ඉදිරිපිට පෙනෙන්නේ. පෙනෙනකොට මේ රූප නිමිති ඉතින් ඔසවලා අරගෙන මේ මම නේද කියලා තණ්හාව ඇති වෙන විදිහට හිතලා හිතෙන් ඒ හිතපු එක මේ ආහාරයෙන් හැදුණු කයයි මේ කය හිතපු එකයි හිතට සිහි කරන මමයි කියලා දෙක යා කළා යොබ මේ කය මගේ කරගෙන ඉන්නේ. දැන් මේ කය මගේ කියන තැනක දැනෙනකම තමයි දුක. දුක ඇති කරපු හේතු ටික තමයි මේ කය මේ රූපය හිතෙන් සිහි කළා මේ මම කියලා තණ්හාව ආත්ම ස්නේහය ඇති වෙන විදිහට හිතෙන් ඇති කරගත්ත නිමිත්ත. ඒක මේ කයට සසඳපු ගැට ගහපු දෝෂය ඔය තියෙන්නේ. දුකයි දුක්ඛ සමුදය එකට. ඔබ දන්නවා හිතේ තියෙන මම කියලා සිහි කරන සෙනෙහවන්ත ගතිය මේ ශරීරයට බැසගත්තේ නැත්තම් ගැලපුණේ නැත්තම් මේ ශරීරයට මොනවා වුණත් දුක එන්නේ නැහැ. මට වුණා කියලා දුක එන්නේ නැහැ කියලා දන්න හින්දා හිතේ මේ කය මම කියන ගතිය මේ කයට බැහැගන්න බැරි වෙන්න, හිතේ තියෙන මම කියන හැඟීම මේ කයට මැච් වෙන්න බැරි වෙන්න තමයි මේ ශරීරයේ කුණුප කොටස් ටිකක් කනබුන ආහාරයෙන් හැදිලා තියෙන්නේ. කෙස්ලොම් නිදා තම්මස් ආහාර යුක්තයි කියලා ආධ්‍යාත්මික කයත් එන්නන්නේ මම කියන නිමිත්ත බැහැගන්න බැරි වෙන්න. ඔබට පුළුවන් මම කියලා ඔබව සිහි කරන්න. ඔන්න දැන් එපමණකින්ම කෙලෙස් නැහැ, කර්ම නැහැ. මම කියලා සිහි කරගත්තාම දැන් මම කියන අදහස පිළි අරගෙන මේ මගේ කයයි කියන තැනකින්ම ඔබ තහවුරු කරලා හිටියොත් ඔන්න අනුසෝතගාමී සසර. මම කියලා සිහි වෙනකොටම මම කියලා සිහි වෙනවා කියන නිමිත්ත පෙනෙන තැනට නැත්තම් දැනෙන මේ කයට තියන්න නැති වෙන්න කයේ තියෙන ඇත්ත ඇති හැටි පෙන්වනවා නම් ඒකට කියනවා පටිසෝතගාමී කියලා. එතකොට මම වෙච්ච මේ කය දැක්ක මොකක් කියලාද දැක්කේ? දුක. දුක්ඛ සමුදය දකින්න මොකක්ද? මේ රූපය ඇත්ත නොදන්නාකම නිසා මේ රූප නිමිති හිතෙන් ඔසවලා අරගෙන මේ මමයි කියලා තණ්හාව ඇති වෙන ස්නේහවත් ඇති වෙන කම හැටියට හිතෙන් සිහි කළා. ඒ සිහි කරපු දේ මේ දැනෙන හැඟෙන මේ කයයි සිහි වෙන්නේ මේ කයයි මේ කයයි සිහි වෙන්නේ කියලා දෙක එකක් කරපු දෝෂයටයි මේ කය තමන්ගේ වෙලා දුක එන්නේ. මම කියලා සිහි කරගන්න පුළුවන් තණ්හාවෙන් යුක්ත නිමිත්ත සතර මහා ධාතු කයට බැහැලුවේ නැත්තම් සැසඳුවේ නැත්තම් ගැළපුවේ නැත්තම් මේ කය මම අයි කියන දුකෙන් මිදෙනවා කියලා දන්නවා. මම කියන එක මේ කය මම වෙමි කියන එක කියන්නේ අස්මිමානය කියලා හිතේ ඇති වෙන කෙලෙසයක්. වෙමි කියන හැඟීම ඒ කෙලෙසය මේ කයට බැහැරුවොත් බහලල තමයි දුක. බැහැරුවේ නැත්තම් දුක එන්නේ නැහැ කියලා දන්න හින්දා සිහි කරනකොට මම කියලා හිතන්න පුළුවන් ගතිය මේ කයට බැහැගන්න එක අඩු කරගන්නයි බැරි වෙන්නයි මේ කයේ කායගත සතිය වඩන්නේ පෙන්වන්නේ කියලා දකින්න. මම කියලා කෙනෙක් නෑ කියන්න නෙමෙයි. එයා දන්නවා මේ කය මම වෙන්නේ කොහොමද මම නොවෙන්නේ කොහොමද කියන එක දන්නවා. මේ රූපය නිසා
අවිද්‍යාව මේ රූප නිමිත්ත සිහි කළා, ඒ නිමිත්තට මම කියලා හැසිරිලා, ඒ හැසිරුණු නිමිත්ත මේ කයට අයිති කියන තැනකින් සාධාරණය කළොත්, මේ කය මම කියන කම හැදෙනව නේද කියලා දකින හින්දා මම නෑ කියන්නේ නෑ. යම් වෙලාවක මේ රූපේ ඇත්ත දැකලා මම කියන අදහස මේ කයට වහලන්නේ නැතුව මේ රූපේ ඇත්ත පෙන්වුවොත් මේ මම කියන හැඟීමට පවතින්න බෑ, නිරුද්ධ වෙනව නේද කියලා දැක්කොත් මම ඉන්නවා කියලා කියන්නේ නෑ. මේ ඇති කන්දි මේ වේ, මේ නැති කන්දි මේ නොවේ කියලා තමන් හොඳට දන්නවා. තමන්ව හැදෙන හැටිත් දන්නවා, තමන්ව නැහැදෙන හැටිත් දන්නවා. ඒ කියන්නේ දුක හැදෙන හැටිත් දන්නවා, නැති වෙන හැටිත් දන්නවා. ඔන්න ඔය ටික හොඳට පොඩ්ඩක් මතක තබා ගන්න, විශේෂයෙන්ම වග බලා ගන්න, ඉඳගෙන ඉන්නකොට, ගෙවල් දොරවල් වැඩ කරනකොට හිත ගැන පරික්ෂාන් වෙන්න. හිතට සිහි වෙන අරමුණක් ගානේ ඔබ නිවන් දකින්නවද සසරට යනවද කියන එක ඔබටම තීරණය කළ හැකි. අද දවසේ උදේ ඉඳ මේ වෙනකම් මම වැඩි වෙලාවක් ගත කළේ සසරට යන විදියටද නිවන්ට යන විදියටද කියලා තීරණය කළ හැකි. සසරට යන ලෝකයේ තුල මම පැටලි පැටලි වැරදි වැරදි හැර නිවන්ට යන්න යම් මට්ටමක් බලලා උත්සාහවත් වෙලා තියෙනවා නේද කියලා ඔබට බැලිය හැකි. ඔය දෙපැත්ත නැති ලෝකයට, දෙපැත්තක් පෙන්නලා දුන්නේ කියලා දුන්නේ නැති ලෝකයට යන්නෙන්න තැනක් නැහැ දුකින් තොරව. සිහි කරන්නේ ගෙවල් දොරවල් දුවා දරු වස්තු ගැනමයි, එයාට පෙනෙන්නේ ඒවමයි, ආපහු සිහි කරන්නේ ඒවමයි, එකම එක දොරටුවයි තියෙන්නේ. මෙයාට දැන් දෙපැත්තක් තියෙනවා, ගෙවල් දොරවල් යාන වාහන කියලා ලෝකයා සිහි කරන මානසික මට්ටමක් දන්නවා. එහෙම සිහි කළ බාහිර ආයතන ටිකේ ගෙවල් දොරවල් තියෙනවා කියලා ලෝකයා හිතාගෙන ඉන්නවා කියලා දන්නවා. නමුත් ඔකෙ මිදෙන්නත් දන්නවා. ඒ සිහි වෙන හැම දෙයක්ම ඒ විදිහට පිළිගන්නේ නැතුව ස්පර්ශ ආයතන හය පැති තියෙන ඇත්ත ඇති හැටි පෙන්වෝ තමන්ට මේ මායාවේ තොණ්ඩුවෙන් මිදලා යන්න පුළුවන් නේද කියලා දන්නවා. ඔන්න ඔය ටික ගැන හොඳට වග බලා ගන්න කියන කාරණාව මතක් කරනවා. උපදින හැම අරමුණක් ගානේම තමන්ට තියෙයි මොකද්ද? අනුසෝතගාමි වෙනවද? පටිසෝතගාමි වෙනවද? සෝත කියන්නේ මොකද්ද? සෝතය කියනකොට අපි දක්ෂ වෙන්න ඕනේ. කනට සෝත කියනවා, කෙලෙස් වලට සෝත කියනවා, ධර්ම සද්ධර්ම මාර්ගයට සෝත කියලා කියනවා. කනට ඇහෙනවටත් සෝත කියලා කියනවා. කනට කෙලෙස් සහගත සැඩපහරටත් කියනවා සෝත කියලා. ආර්ය අෂ්ටාංග මාර්ගයටත් කියනවා සෝත කියලා. ගහගෙන යනවා, ඒකත් ගහගෙන යනවා. සෝත ආපන්න සෝතාපන්න ධර්ම ශ්‍රෝතයට පැමිණ නිසා සෝතාපන්නයි. එයා ගහගෙන යනවා නියත වශයෙන්ම නිවනට. ඒ හින්දා ඒකට ශ්‍රෝතය කියලා කියනවා ධර්ම ශ්‍රෝතේ. සෝතාපන්නයි සෝතයට පැමිණුනොත් ගහගෙන යනවා නියතයි, නියතියක් මොකේදද? නිවනට. කෙලෙස් එකට ස්රෝත කියලා කියනවා සැඩ පහරක්. ඒකට වැටුනොත් මොකද? ගහගෙන යනවා නියතයි, කොහටද? සසරට. ඒ හින්දා දැන් මෙතනදී අනුසෝතගාමී කියලා කියන්නේ සසරට අනුව යනවා, ක්ලේශ ස්රෝතයට අනුව යනවා, ගහගෙන යනවා. පටිසෝතගාමී කියලා කියනවා මොකද්ද? සෝතයට ප්‍රතිවිරුද්ධ. බලන්න මේ දෙකෙන් පහසු කෝකද කියලා. වේගෙන් ගහගෙන යන ජලාශයක් තිබුණු ගඟක වතුර පාරක් වේගෙන් ගහගෙන එනකොට ඔකට ඔගොල්ලෝ පෑන්නොත් ගහගෙන යන වතුර පාරට අනුව ඔහේ ගහගෙන යන එකද පහසු, උඩහට පීනන එකද පහසු?
ගහගෙන යන එක පහසුයි. හරි පහසුයිනේ. ඒකමයි දරුවා කියලා සිහි වෙනකොට දරුවා කියලා හිතන හිතලා ඒ විදිහට හිතින් කියින් කීවින් කරන්න හරි පහසුයි. ආයි කිසි අපහසුාවක් නැහැ. හැබැයි විවේකයෙන් එන සැඩ පහර උඩහට පිනනවා කියන එක පහසු නෑ, අපහසුයි. වගේ දරුවා කියලා සිහි වෙනකොට නෑ මම දරුවා කියලා සිහි වුණාට ඇස් ඉදිරිපිට ආවෙ මෙන්න මෙහෙම රූපයක් නේද කියලා සතිපට්ඨානෙ පැත්තට යනවා කියන එක ලේසි නෑ. පහතට ගලන ගඟක උඩහට යනවා වගේ. ඒක බාහු බලය තියෙන, වීරිය බලය තියෙන කෙනාම වීරියම කටයුතුයි මිසක, කරගත යුතුයි මිසක. දුබල කෙනෙකුට පුළුවන්ද? මේකෙදි වීරිය කියන්නේ ඇඟේ වීරිය නෙමෙයි, ප්‍රඥාවේ වීරිය. එයාට ඉරියව්ව ප්‍රශ්නයක් නෑ. ගෙදර දොරේ ඉඳිමින් මිදුල් අතුගාමින්, ගේ අතුගාමින්, දරුවන්ගේ රෙදි ටික හෝදමින්, හාල් ටික ගරමින්, බත් ටික බෙදමින්, පිඟම් හෝදමින්, වලන් ටික හෝදමින් මේ කරද්දි හිතේ 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 මේ කයේ දරුවා පුද්ගලයා සත්වයා කියලා සිහින හැම එකකම තමන් දන්නවා. දැන් ඒකේ ඒ විදිහටම තහවුරු කළොත් මොකද වෙන්නේ? සසරට යනවා, සසරට ගහගෙන යනවා කියලා දන්නවා. ඒ නිමිත්ත ඒ විදිහටම පිළිගන්න නැතුව සිහි වෙන නිමිත්ත උදව් කරගෙන සතිපට්ඨාන පැත්තට ගියොත්, කයි ඇත්ත පෙන්වන පැත්තට ගියොත්, රූපය ඇත්ත පෙන්වන පැත්තට ගියොත් නිවරට යනවා කියලා දන්නවා. ටික ටික හුරු කරනවා, ටික ටික පුරුදු කරනවා. මෙහෙම කරනකොට 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 ඒක හුරු වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ හිත කියන එක හදන්න පුළුවන් එකක්, හදන්න බැරි එකක් නම් කියන්නේ නැහැ කියලා. ඔගොල්ලෝ හොඳට බලන්න, මනුස්ස ලෝකේ කියලා කියන්නේ සුගතිය, දුගතියක් කියන්නේ නැහැ. සුගතියක් වෙච්ච මනුස්ස ලෝකෙක ජීවිතය ජීවත් කරන්න මෙච්චර අපහසු නම්, ප්‍රශ්න ගැටලු නම්, කරදර නම්, නිඳා පහස, ඇනුම් බැනුම්, තාඩන පීඩන නම්, ආහාර පාන ටික හොයාගන්න, දේවල් දොරල් හදාගන්න, යන එන ගමන් බිමන් හදාගන්න මෙච්චර අපහසු නම්, දුගතියක පැවැත්ම කොච්චර දුක් සහිත වෙයිද කියන එකත් හිතන්න. ඒ වගේම මේ තරම් අමාරුවෙන් හරි උත්සාහවත් වෙලා ආහාර පාන ටික සපයාගෙන ගෙයක් දොරක් හදාගෙන මේක කොහොම හරි කරගත්තොත් මෙතනින් ප්‍රශ්නේ ඉවර නම් කමක් නැහැ. නමුත් කෙලවරක් නැහැ. බොහොම අමාරුවෙන් දුක් විඳලා ගෙයක් දොරක් හදලා සමාහෙට අවුව වැස්ස පින්න දහඩිය බලන් නැතුව මැස්සි මදුරු අවු සුලම් ඔක්කොගෙම මහන්සි වෙලා මුදලක් එකතු කරලා කළා ගෙයක් හදාගද නොබෝ දවසක මැරලා යනවා. ගිහිල්ල පටන් ගන්නවා ආයෙත් එහා පැත්තෙන් ගෙයක් හදන්න. ආයෙත් ඕක හදන්න හදලා ඔය වගේ මුළු ජීවිතයම දිය කළා දිය කළා දිය කළා යන්තම් ගේ හදාගත්ත ඉතර පදිච්ච වෙන වැඩි කල් ඉන්නම් වෙන්නේ නැහැ. හැමදාම පින්වතුනි ස්ථීර නවාතනක් නැතුව, කාගිවත් පිහිටක් පිළිසරණක් නැතුව, ඉන්ද තැනක් නැතුව, බස් හෝල්ට් ගානේ, අම්බලම් ගානේ, රෑට ඔහි ඔහි ලැකලක යන මනුස්සයෙක් ගත්තේ මනුස්සයෙක් ජීවිතය මොනතරම් අසරණද? ඒ ජීවිතයේ අපේ ජීවිතයේ අතර වෙනසක් නැහැ. ස්ථීර නවාතනක් නැති අම්බලමින් අම්බලමට යන මේ අම්බලන් සහගත ජීවිතයේ මාසරණයි පිටුනේ. අපිට ඒක තේරෙන්නේ නැහැ. ඒ වගේම සත්පුරුෂ භූමියක් තියෙන කාලෙක, සත්පුරුෂ ධර්මයක් තියෙන කාලෙක ඉපදිලා ඒක වඩා ගන්න මෙච්චර අපහසු නම්, මෙච්චර තේරෙන්නේ නැත්නම් මං කිව්වා අවුරුදු 5ක පොඩි ළමයෙකු අවුරුදු 20 ගානක මල්ලෝ පොර කාලෙක යුද්ධෙට දැම වගේ වැඩක් නේ අපිට වෙලා තියෙන්නේ. ඉතින් හැම දිනම උත්සාහවත් වෙන්න කියන එක මතක් කරනවා. මේ අවුරුදු 50ක 60ක ජීවිතය ඇත්ත කරගන්න එපා.
මේ ජීවිත අවුරුදු 50ට ඔබට ඇත්ත නොවේවා. කොහොම හරි ධෛර්යය දාන්න. මේ ප්‍රශ්නෙම් පැනලා යෑම නෙමෙයි මේකට තියෙන උත්තරේ. ඒ කියන්නේ ගෙවල් දොරවල් දාලා ආරණ්‍ය ගත වෙන්න ඕනේ කියලා. ඔකට තියෙන උත්තරේ නෑ එහෙම ගියා කියලා එහෙම ඉන්නත් බෑ. එහෙම හරියන්නේ නැහැ. නමුත් අපි දක්ෂ විය යුතු ටික ටික හරි. ටික ටික හරි. ගෙවල් දොරවල් වල වැඩ කටයුතු කෙරුවත් ජීවිතයේ අන්තිම මොහොත වෙනකොට ජීවිතයට පිහිටක් පිළිසරණක් ලැබෙන ධර්මයක් ටික ටික හරි ජීවිතයට අල්ලලා දෙන්න. බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම දේශනා කරන්නේ කච්චින කෝමි අනුවිච්ච විඤ්ඤෝ සද්බ්‍රහ්මචාරී පුට්ටෝ නමංකු. ඒ කියන්නේ දසදම සූත්‍රයේ තියෙනවා අලමරිය ඥාන දර්ශන විශේෂෝ අධිගතෝ සෝහම් පච්චමේ කාලේ සද්බ්‍රහ්මචාරී පුට්ටෝ නමංකු භවිස්සාමීති පබ්බජිතේ නබින්නම් පච්චරික්කිතම්බා. තමන්ගේ ජීවිතයේ අන්තිම කාලයේදී සද්බ්‍රහ්මචාරින් වහන්සේලා බැරි වෙලා හරි ඇහුවොත් මෙච්චර කාලයක් මේ ශාසනය හැසිරුණා පැවිද්දෙක් හැටියට හිටියා නැත්නම් ගිහියෙක් හැටියට ඕගොල්ලෝ බෞද්ධයෝ කියලා හිටියා බණ භාවනා කළා ඕගොල්ලෝ ලැබපු විශේෂ අධිගමයක් තියෙනවද? අලමරිය ඥාන දර්ශන විශේෂෝ විශේෂණය පිණිස පවතින ආර්ය මාර්ග ඥාන දර්ශනයක් මට තියෙනවද? මගේ ජීවිතයේ අන්තිම කාලෙදී සර්වඥාචාරින් ඇහුවොත් ඔබේ ජීවිතයේ ඔබ ලැබපු විශේෂයක් තියෙද කියලා බකු නොවි උත්තර දී ගන්න බැරුව ඉන්නේ නැතුව ඔව් මට විශේෂණයක් තියෙයි කියලා බය නැතුව කියන්න පුළුවන් නුවණක් උපදවමින්ද තමන් ඉන්නේ, නුවණ කමගෙන යමින්ද තමන් ඉන්නේ කියලා තමන්වම සිහි කරලා බලන්න කියනවා. තමන්ගේ ජීවිතයේ අන්තිම කාලේ සත්‍යක්‍රමචාරණින් වහන්සේලා ඇහුවොත් මෙච්චර කාලයක් මේ ශාසනය ඇසුරු කළා මොකද ඔබට ලැබු යම් විශේෂ අධිගමයක් තියෙයිද, මේ ශාසනයෙන් ගත්ත ඵල ප්‍රයෝජනයක් තියෙයිද කියලා ඇහුවොත් මකු නොවි උත්තර දෙන්න බැරුව නිහඬව ඉන්නේ නැති තත්ත්වයට පත් නොවි බය නැතුව කියන්න පුළුවන් ධර්මයක් මට තියෙනවා කියලා කියන්න පුළුවන් ධර්මයක් හැදෙන තැනක ඉන්නවද කියලා බලන්න. හැදෙනවද කියලා හැදෙන තැනක ඉන්නවද කියලා. ඒ හින්දා මේ දීර්ඝ සංසාරට සාපේක්ෂව මේ මොහොතේ මේ දැන් ඕගොල්ලෝ සෝවාන් වුණේ හෝ සකදාගාමී වුණේ අනාගාමී වුණේ අරියත් වුණේ නැහැ කියලා නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. එපමණකින් මෝඩය යනවන යඥානයි නෙමෙයි. එපමණකින් අපි ප්‍රමාදයි නෙමෙයි. මේ දීර්ඝ සංසාරට සාපේක්ෂ මුළු ජීවිතේම වියදම් කළා හරි ජීවිතයේ අන්තිම මොහොතදී හරි සෝවාන් ඵලයකටවත් පත් වෙන්න පුළුවන් නම් ඒත් අප්‍රමාදී. ඒත් වහා නිවන් දැක්කා, ශීඝ්‍රයෙන් නිවන් දැක්කා, ඉක්මනට නිවන් දැක්කා වගේ. හිතන්න එපා ඒත් මන්දයි කියලා නැසී කියලා. වහා නිවන් දැක්කා, ඉක්මනට නිවන් දැක්කා, ශීඝ්‍රයෙන් නිවන් දැක්කා වගේ කියලා හිතන්න. හිතලා මම මේ පෙන්නන අර්ථය ඒකාන්තයෙන් ශ්‍රේෂ්ඨයි. ඒ කියන්නේ නියමම උත්තරයක් කියලා සොල්ට දෙන්නේ මේ. කිසි වෙලාවක මම බණ කිව්වේ නැහැ. ඊගාව දේශනාවේදී මම මොකද්ද කියන්නේ කියන තැනකින් සූත්‍රය පෙරලලා. මං හැමදාම බලන්නේ මගේ මනස දිහා. මට මේ කරුණ අපහැදිලි නම් මේ අපහැදිලිකම ලෝකේ හැමෝටම තියෙනවා. මට මේ දුක සමුදිය ගැළ දුක තේරෙනව නම් සමුදිය තාම හරියට වැටහෙන්නේ නැහැ. එහෙනම් මේ ප්‍රශ්නේ හැමෝටම තියෙන්න ඕනේ. මට සමුදිය තේරෙනව නිරෝධිය තේරෙන්නේ නැහැ. මේ ප්‍රශ්නේ හැමෝටම තියෙනවා. ඒක මම දන්නවා. මට දුක තේරුණා. නමු සමුදියයි නිරෝධේ මාර්ගයේ පැහැදිලි නම් මට දුක තේරෙන්නේ නැහැ. මට මේ කෙලෙස් ටික සමුදිය සත්‍ය කියලා හොඳට තේරෙනව නම් මට දුක තාම හරියට නිවැරදිව පේන්නේ මාර්ගයේ පේන්නේ නිරෝධයේ පේන්නේ. එහෙනම් මට දුක පේන්නේ නැහැ. මොකද මේ සත්‍ය හතර එකට තියෙන.
යමෙක් දුක පිරසින දැක්කනම් එයා සමුදය ප්‍රහාණය කළ කෙනෙක්, නිරෝධය සාක්ෂාත් කළ කෙනෙක්, මඟ වඩපු කෙනෙක් වෙනවා. යමෙක් සමුදය ප්‍රහාණය කළා නම් එයා දුක පිරසින දැක්ක කෙනෙක්, නිරෝධය වඩපු කෙනෙක්, මාර්ගය නිරෝධය සාක්ෂාත් කළ කෙනෙක්, මාර්ගය වඩපු කෙනෙක් වෙනවා. යමෙක් නිරෝධය දැක්කනම් එයා දුක පිරසින් දැක්ක කෙනෙක්, සමුදය ප්‍රහාණය කළ කෙනෙක්, මඟ වඩපු කෙනෙක් වෙනවා. යමෙක් මඟ වැඩුවනම් එයා දුක පිරසින් දැක්ක කෙනෙක්, සමුදය ප්‍රහාණය කළ කෙනෙක්, නිරෝධය සාක්ෂාත් කළ කෙනෙක් කියලා මේ හතර කෘත්‍යයකට වෙන්නේ. මේ දරුවා කියන තැන දුක, දුක ඇති වුණේ මේ තණ්හාව, මේ නිමිත්තට ගලපු මේ මෝඩකම නිසායි. මේ තණ්හාවේ නිමිත්ත මේ රූපෙට ගැළපෙන්නේ නැත්නම් දුක නැති වෙනවා. ඒ සඳහා මේ සතිපට්ඨාන වැඩි යුතුයි කියලා මේක කරනකොටම ඉබේම කරනකොටම තණ්හාව නැති වෙලා, නිරෝධය සාක්ෂාත් වෙලා, සමුදය ප්‍රහාණය වෙලා, දුක පිරිසින් දකිනවා කියන එක වෙලා හතරම එකට වෙනවා. සතිපට්ඨාන වඩනකොටම හතරම එකට වෙනවා. නොවඩනකොට හතරම එකටදී වෙන වෙනම දකින්න පා දුක. නිවැරදිව චතුරාර්ය සත්‍ය ලක්ෂණය දකින්න එක. කොතනක හරි චතුරාර්ය සත්‍ය පනවයි නම් පනවන ලක්ෂණේ දුක විතරක් හොඳට පැහැදිලි, සමුදය අපැහැදිලි නම් හතරම පැහැදිලි කියලා දකින්න. මම දුක වගේ දෙයක් හිතාගෙන ඉන්නවා. දුක්ඛ සත්‍ය වගේ දෙයක්. සමුදය සත්‍ය තණ්හාව මගේ හිතේ ඇති වෙන්නේ, ලෝකෙම හිතේ ඇති වෙන්නේ කියලා තේරෙනවා. නමුත් දුක ප්‍රකට නැහැ කියලා කියනවා නම් ඔබට දුකත් තේරෙන්නේ නැහැ කියලා මතක තබා ගන්න. ඒ නිසා එක අරමුණක් ගන්න. දුක එනවා කියන එක අරමුණක ඕකෙම කෙලිස් ටිකත්, ඒ කෙලිස් ටික නැතුනම් දුක නැති වුණොත් ඒකට මේක කටයුතුයි කියලා හතරම තියෙන කරනකොට මේ කායගත සතිය වඩලා ඉවරනම් රූපේ පිරිසිඳ දැකලා ඉවරයි. තණ්හාව ගෙවිලා දුක නිරුද්ධ වෙලා එකටම විනාශ වෙන්නේ. සතිපට්ඨාන වඩලා ඉවර නැත්තම් රූපේ පිරිසෙන් දැකලා නැ කෙනෙක් වගේ පෙනෙනවා, දුකේ යුක්ත නිරෝධි නැ. ඔක්කොම එකට තියෙන්නේ. ඕනම සත්‍යය තියලා බලන්න කරපොන. දුක නිරුද්ධ වෙලා නම් ස්කන්ධ ටික පිරිසිඳ දැකලා සතිපට්ඨාන වඩලා සමුදය ප්‍රහාණය වෙලා එකට තියෙන. ඒකෙන් දකින්න සත්‍ය කියන එකේ සත්‍ය ලක්ෂණ ටික. එතකොට හොයාගත්ත හැකි වෙන වෙනම ගත්තොත් අපිට මේක නම් තේරෙනවා, මේක නම් තේරෙනවා වගේ තේරේ. නමුත් චතුරාර්ය සත්‍යයේ වෙන වෙනම එක සත්‍යයක් තේරෙනවා, අනෙක් සත්‍ය තේරෙන්නේ නැහැ කියන එකක් නැහැ. අවබෝධ වුණා නම් චතුරාර්ය සත්‍යම අවබෝධ වුණා මිසක, අවබෝධ නොවුනේ නම් චතුරාර්ය සත්‍යම අවබෝධ එක සත්‍යයක් අවබෝධ වෙලා ඊට පස්සේ ඊගාව සත්‍ය, ඊට පස්සේ ඊගාව සත්‍ය, ඊට පස්සේ ඊගාව සත්‍ය කියලා එකක් නැහැ. සත්‍ය ඥානයේදී මේ හතරම එකට තියෙනවා. කෘත්‍යයේදී මේක පිරිසිඳ දැකීමකට යුතුයි, මේක ප්‍රහාණයකට යුතුයි, මේ නිරෝධය සාක්ෂාත් කර යුතුයි, මේ වග වැඩි යුතුයි කියලා හතරම කෘත්‍යකට යුතු ටික ඉතුරු වෙනවා. කළ ඉවරන මේක පිරිසිඳ දැක්කා, මේක ප්‍රහාණය කළා, මේක සාක්ෂාත් කළා, මේක වැඩුවා, ඉවරයි. හතරම ඉවරයි. හතරම දැනගත්ත, හතරම කටයුතු ටික එකටමයි තියෙන. කළ ඉවර වුණේ හතරම එකට. එවන් තෙපරිවට්ටන් දවදසාකර යතහ භූත ඥාන දසන සුසුද. මේ වට්ට තුන දොළොස් ආකාරයකට වඩලා ඉවර වෙනකොට පිරිසුදු වෙලා තින්නේ මොකද්ද උගලන්ට? යතහ භූත ඥාන දර්ශනේ. මොකද්ද යතහ භූත ඥාන දර්ශනේ කියලා කිව්වොත් ඇස් ඉදිරිපිටට එන රූපේ ඌ ස්වභාවයේ පවතින ස්වභාවය, අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ ස්වභාවය, අනිමිත්ත ශුන්‍යත අපනිහිත ස්වභාවය, ප්‍රත්‍යසහටම ප්‍රත්‍යෙන යුත්තේ නිරුද්ධ වන ස්වභාවය පිරිසුදු වෙලා ඇති. හොඳට ඔබට නෑ ඉතුරු වෙලා දෙමව්පියෝ, නෑ දෑය, සහෝදර, ඥාති, හිතේශී, හිත මිත්‍රයෝ ඉන්න ඉස්කා ආයතන, මනුෂ්‍යයන්ගේ, දෙවියන්ගේ, බ්‍රහ්මයන්ගේ, නිර්සත්වයන්ගේ වූ ආයතන ටික ඉන්න ලෝක ඉතුරු වෙලා නැති වෙයි. ඔබට මේ දුක, මේ දුක ඇතිවීම, මේ දුක නැතිවීම නැති කරන මගයි කියන මේ හතරම චතුරාර්ය සත්‍ය පැවැත්මක්ම පෙනේ. ඒ තුල තමන්වත් තව කෙනෙක්වත් ඉතුරු නොවේ. මෙන්න මේ ලක්ෂණ ටිකෙන් තේරුම් ගන්න සත්‍ය කියනක මොකද්ද කියලා
අද ටිකක් අපහසු කාලවකවානුවක් වෙලා රත්තරම් වගේ දේත් තියෙන නිසා රත්තරම් හොයන්න අමාරුයි. ඉතින් සද්ධර්මයේ වගේ දේත් තියෙනවාද? සද්ධර්මයක් තියෙයි මට පුළුවන් විදිහට මම මේ සාධාරණයක් කරන්න හදන්නේ. අවංකවම කිව්වොත් ඕගොල්ලෝ වෙනුනොත් නෙමෙයි, මං වෙනුනොත් නෙමෙයි. මේ ඉන්න අය මේක ඔක්කොම පිළි නොගත්තත් මට කමක් නැහැ. බුද්ධ ශාසනය වෙන්නේ අද දවසේදී යම් සාධාරණයක් ඉෂ්ට කළා, ශාසනයේ නිවැරදි යමක් ඇති නොකොළොත් අනාගතයට හේතු සම්පත් ඇති. මේට අපිට වඩා හොඳ දක්ෂයෝ එයි නිවන් දකින්න හේතු සම්පත් ඇති. ඒත් නිවැරදි සත්පුරුෂ ඇසුරක මඟ පෙන්වීම නැතිවොත් එදාට මේ ශාසනය ඇසුරු කරන මේ මනසට පිහිටක් නැහැ. බුද්ධ ශාසනයේ චිරස්ථායි භාවය සඳහා පස්චිම ජනතාවට අනුකම්පා පිණිස මොනවාම හරි දෙයක් මං කරන්න ඇත්තේ. කොහොම හරි නිවන් දකින්න කියලා මොනවාම හරි මං කරන දෙයින් මම වල කපන්නේ පස්චිම ජනතාවටයි කියන එක මම දන්නවා. මේ ඉන්න අය ඔබත් මාත් මැරලා යයි මෙතන ඉන්නේ ලක්ෂයයි නම් ওই ලක්ෂයට විතරක් නෙමෙයි මම වල කපන්නේ. කෙල්ලවරක් නැති අහිංසක ජීවිතවලට හෙට දවසේදී මම මුලා වෙන්න පාර හදනවා මම කියලා දන්නවා. ඒ හින්දා මොන විදිහකට හරි උත්සාහවත් වෙන වැටි වැටි මම අදක්සයි. නමුත් මට පුළුවන් විදිහකට මම මේ ශාසනයට උපකාරයක් කරන්න හදන්නේ වර්තමානයේ ඉන්න ඕගොල්ලෝ අතර මට තේරෙනවා මම සමාහයට මේ කියන දේ සැතන් දෙන්නේ නැහැ, පිළිගන්නේ හිතවලට වැටෙන්නේ අමාරු. නමුත් මේ පණිවිඩේ මේ වචනේ මේ අර්ථය මේ අතර එක්කෙනෙක් එක්කෙනෙක් දෙන්නෙක් හරි අරගත්තොත් අරගෙන ගියොත් කවදා හරි දවසක හොඳ ඔළුවක් තියෙන කෙනෙකුට මේක හම්බ වුණොත් එයා මේකෙන් මේ සත්‍ය අවබෝධ කරගෙන නිරෝධ සමාපත්තිය සමාධිය නැගිට්ටොත් මුළු ලෝකෙම අනිත් පැත්තට හරවනවා, මුළු බුද්ධ ශාසනයම අනිත් පැත්තට හරවනවා කියලා දන්නවා. ඒක කරන්න මාවතයි මම පිළිසිතු කරන්නේ. ඒ නිසා මට කිසිම ප්‍රශ්නයක් නැහැ. මේක වර්තමාන ලෝකයේ ඔබ පිළිගත්තේ නැතත් පිළිගත්තත් නොගත්තත් ඒක ඔබ සතුයි. මම කරන්නේ සාසන වගකීම. අවංකවම මමත් නිවන් දකින්ද මගේ නිවනටත් වඩා මගේ කැක්කුමක් තියෙන මේ ශාසනයට, මගේ ආදරයක් තියෙන මේ ශාසනයට ඒක මම කරන්න කියන එකත් මතක් කරනවා. අතීතයේදීත් මේ විදිහට කැක්කුමක් තියෙන ආදරයක් තියෙන ස්වාමීන් වහන්සේලත් ඒ වගේම ශාසනයට කැක්කුමක් ආදරයක් තියෙන උපාසික උපාසිකාවෝත් හිටපු නිසයි අද මට මේ ටික හම්බුනේ කියන එක මම දන්නවා. මොනවාම හරි දෙයක් කරන්න නැතුව තමන්ගේ කෙලෙස් ටිකට විතරක් දුරු වෙන වචනයකට සාධාරණය කරන මොනෝ හරි දෙයක් කරමින් තමන්ගේ පැවැත්ම විතරක් බලන්න නැතුව හොඳට උත්සාහවත් වෙන ගීතලා ශාසනය මතු දවස වෙනුවෙන් උත්සාහවත් වෙන උපාසක උපාසිකාවන් අවශ්‍යමයි. ඒ වගේම භික්ෂුන් වහන්සේලා අවශ්‍යයි. ඒ අයයි හෙට දවසේ මගේ බුදුහාමුදුරන්ගේ ශාසනය එහා පැත්තට තබන්නේ මිසක බෞද්ධ කියන ඔක්කොමල මේ ශාසනය කියන්නේ. බෞද්ධ කියන ඔක්කොමල මේ ශාසනේ බුදුහාමුදුරන්ගේ ශාසනය පැවැත්මට උපකාර කරන්නේ. ඒක හොඳට මතක තබා ගන්න. පුළුවන් තරම් සාධාරණයක් වෙන්නේ ශාසනයට වර්තමානව ජීවත් වෙන ඔබත් මමත් කරන නිවැරදි දේ මතයි කියන එක මතක තබා ගන්න. ඔබත් මමත් මොනවා හරි දෙයක් කළා කියලා මොනවා හරි දෙයකින් මේ ශාසනය යැපෙන්නේ නැහැ, පවතින්නේ නැහැ. පෙළ දහමක් තියෙයි. පෙළ දහම අතහැරලා තමන්ගේ හිතු හිතු අදහස් වලට අර්ථ පෙන්වන කෙනා මිසක මේ කෙනා තරම් මේ ශාසනයට හානියක් කරන්නේ මිත්‍යා දෘෂ්ටි ආගමක කෙනෙක්වත් කියන එකයි මම මතක් කරන්නේ.
කඩුවක් කිනිස්සක් පොල්ලක් අරගෙන ආව කල්ලිතු ඕගොල්ලෝ දන්නව බෙරෙන්ද අර මිනිහා හතුරෙක් කියලා. කිනිස්ස ඉනේ ගහගෙන සිල් රෙද්ද කරගෙන ආව මොකද වෙන්නේ ළඟට එනකම්ම දන්නේ නේ. ආන් ඒ වැඩේ වෙන නිසා ඒ වැඩේ කරන නිසා හැම දිනාටමත් මතක් කරනවා මේ කියන දෙයකින්වත් ඕගොල්ලෝ සාධාරණයක් කරන්නේ මේ කතා කරන දේ ජීවිතයට යොදලා ජීවිතය තුළ මොනතරම් ඇත්තද කියලා දැක්කොත් මිසක වචන ටිකකට නම් සීමා වෙලා කවදාවත් මේක ඇත්තයි කියලා දිවැරදි පණිඩයක් එහෙම දෙන්න බෑ. ඒ හින්දා ඕගොල්ලන්ටත් මතක් කරන්නේ මේ කියන ටික අප්‍රමාදීව කරන්න. කෙටියෙන්ම කෙටියෙන් ගත්තාම මම ගත්තේ කියන්නේ එක උත්තරයයි. හිත පැත්ත ගැන වග බලා ගන්න ඒ කෙටියේ දෙකක් අනුසෝතගාමි පටිසෝතගාමි. මේ දෙපැත්තෙන් මම කොයි පැත්තටද යන්නේ? අනුසෝතගාමි වුණු සසරට මම නෑදෑයෙක්, පටිසෝතගාමි වුණු බුදුහාමුදුරට මම නෑදෑයෙක්. මං සම්බුද්ධ ශාසනය පැත්තට යන කෙනෙක්. මතු අනාගත පරම්පරාවට ශාසන නිර්මලව ගෙනියන්න ගිහි ගෙදරක ඉඳන් හද මම උදව් කරනවා නේද කියලා සතුට වුණා. ඒ සඳහා පින්වත් සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. හොඳයි කල්පනා කරගන්න පින්වත් සියලු දෙනා ගෙවල් දොරවල් වල නොයෙක් කටයුතු කාරණා තිබුණත් ඒ හැම දෙයක්ම පැත්තකින් තබලා බුදුහාමුදුරුවෝ මගේමයි, ධර්මයේ මගේමයි, සංඝරත්නයේ මගේමයි, තුනුරුවන් හැර මට පිහිටක් සරණක් නැහැ කියන අදහසින් සංසාර විමුක්තියක් ළඟා කරගන්නට අවශ්‍ය අවබෝධය බලාගෙන මේ ස්ථානෙට ඇවිල්ලා මොනතරම් කායික මානසික අපහසුකම් තිබුණත් ඒවා මැඩගෙන මේ ධර්ම ශ්‍රවණය කළා බොහෝ වටිනා කුසල් රාශියක් සිද්ධ කරගත්තා. කල්පනා කරගන්න මේ සීල ආකාරයෙන්ම පහල කරගත්ත සීල කුසලයන් විශේෂයෙන්ම ඕගලන්ට මේ බණ ටික කියලා දෙන්න අපේ මේ සේනාසනේ ඉන්න ස්වාමීන් වහන්සේලාට හරියට මහන්සි වුණා මහන්සි වෙනවා. අපේ රාහුල ස්වාමීන් වහන්සේ කස්සප පුඩි හාමුදුරුවෝ වර ප්‍රමුඛ මේ සේනාසනේ වැඩ ඉන්නා වූ ඒ වගේම මීට සහසම්බන්ධ වුණා වූ සියලුම ස්වාමීන් වහන්සේලාට මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා පින්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවී චිර ජීවනයේම වෙත්වා. පින්වත් ස්වාමීන් වහන්සේලා කරන සාසන මාමක කටයුතු දියුණු දියුණු කරගන්නට තුඹුවන්ගේ ආශිර්වාද දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා. ඒ වගේම පින්වත් ස්වාමීන් වහන්සේලා ප්‍රාර්ථනීය බෝධිගි මුතුන් වෙනු සනසෙත්වා කියලා මහා සංඝරත්නයට පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මේ ධර්ම දේශනාව තුළින් ධර්ම ශ්‍රවණය තුළින් ජනිත වෙච්ච සියලුම කුසල ධර්මයන් ලෝකයා සම්බුද්ධ ශාසනයත් මේ පින් මුතුන්වත් මේ පින් මුතුන් ගෙවල් වලට රැකිරක් සාධි ස්ථානට අධිකෘතු ශාසන මාමක ඉෂ්ටකාරක සීලු දෙවියෝද මේ අරණ්‍ය ශ්‍රේෂ්ඨයට මේ ගාම ශ්‍රේෂ්ඨයට අධිකෘතු තියම් දේවගණ සමයක් සිටින සීලු දෙවියෝද මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවේසුර වඩා වර්ධනය කරගෙන මේ දිව්‍යත් පතන බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා කෙනා දහසින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිරං.